ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් උණුසුම් වූ මැතිවරණ කාල සීමාවකට පසුව ඌවේ ජනමතය පැහැදිලිව ප්‍රකාශයට පත් වුණා මැතිවරණයේ පසු උණුසුම තවමත් පවතිද්දී ඔබේ ජන බලය වෙනුවෙන් මාධ්‍ය වගකීම ඉටු කරන්නට අදත් අප සූදානම් මේ බලය සජීව දේශපාලන සම්බන්ධ हितोतुने मैतिवरने कट पासुव पावत्तन प्रथम बाले देशपालन संवादे देशपालन नियोजने आपादिलावसे भी हंदना गनिमु आरंभे सुपुरुद्वा कारें विपक्षेन में जनता विमुक्ति पेर्वने प्रचार का लेकाम विजित हिरत मंत्री परया आयबोवान सुपुसान मिलांगट आंदु पक्षी आदु पालम नियोजने एक सा जनता निधान संधाने नियोजने करमिन नहीं पार्लिमेंट मंत्री अरुंदिक प्रणांदु महता आयबोवान सुपुसान එක්සත් ජාතික පක්ෂය අද දවසේ නියෝජනය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අයිබෝන් සුබසන්ධ්‍යාවක් අයිබෝන් අද දවසේ බලේ දේශපාලන අවසන් නියෝජනයේ සංවාදයේ අවසන් නියෝජනය නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කුඩි මහතා අයිබෝන් සුබසන්ධ්‍යාවක් ඉදතනි දේශපාලන නියෝජනය සූදානම් පැහැදිලි කතා බහ කරන්නේ ඌවේ තත්ත්වය ඌවේ මැතිවරණයට පසු කොයි ආකාරයෙන්ද දේශපාලන පක්ෂ මැතිවරණ දිහා බලන්නේ කියන කාරණේ පිළිබඳව තමයි කතා බහ කරන්නේ නමුත් ඒට අප යම් උත්තේජනයක් ලබා ගමු මේ රූප පෙළ හරහා प्रधान देशपालन पक्षे अभी स्थावर अभी जयग्रहणे स्थावरे मे प्रतिपल ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් වෙනවා කියලා කියන්න පුළුවන් බදුරුවක් තිබුණා 29 වෙනි පරාජය පරාජ වෙලා තියෙන තරම කොච්චරද කියලා නම් කුටි නැක්මක් පිරුණොත් ඒක සතුටක් ඒක තමයි පරාජය වෙලා තියෙන තරමේ තරම මෙමු ඌව පළාත් සභාවේ දුවලට සමත් තිබෙනවා දකුණු පළාත් සභාවේ බස්නාහිර පළාත් සභාවේ අපි ලබා ගන්නා ලද ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට අපි සමත් තිබෙනවා අපි කතා කරන ජනතා විද්‍යුක්‍රමුණේ ඡන්ද සංඛ්‍යාව යම් කිසි විදිහකට වැඩි වෙයි කියලා ජනතා විද්‍යුක්‍රමුණ සම්පූර්ණයෙන්ම පව බැලලා තියෙනවා මේ පටන් ගත්ත පියවර අඩාල වෙලා තියෙනවා ඌවේ මැතිවරණයට පසු එයයත් දවසේ බලේ දේශපාලන සංවාදයේ මාතෘකාව ඔබටත් විවෘතයි 0112 444555 දුරකථනයේ 0112 444555 දුරකථනයේ ඔස්සේ පැමිණ සිටින දේශපාලන නියෝජනය ඌවේ මැතිවරණයට පසු තත්ත්වයන් සමග ඔබට ප්‍රශ්න කරන්නට අවස්ථාව තිබෙනවා අප ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමාගෙන් පටන් ගන්න මන්ත්‍රීතුමනි ඌවේ මැතිවරණයට පසු ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ දිහා බලන්නේ කොහොමද ඇත්තටම ආණ්ඩුව මේ ඌව පළාත් සභා මැතිවරණය අන්තිමට තියන්න සැලසුම් කරේ ඊට කලින් පළාත් සභා සියල්ල අවසන් කරලා ඌවෙන් අතිවිශාල ජයග්‍රහණයක් අරගෙන තමන්ගේ ඥාති පුත්‍රයව මහ ඇමති කරලා ඒ ගැම්මෙන් ඊළඟට ජනාධිපතිවරණයට යන්න. ඒක තමයි ආණ්ඩුව කලින් හදපු මැතිවරණ සිතියම. හැබැයි මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ඒ සිතියම සම්පූර්ණයෙන්ම අද අවුල් වෙලා තියෙනවා. අද සම්පූර්ණයෙන්ම तमंगे मैतिवर्ण सिम अलुते हदन मे आंडूट सिद्धवेला एक प्रधान हेतु तमाय पहुगिय भस्नाहिर पलात सभा मैतिवर्णि इवगेम दकुन पलात सभा मैतिवर्णि मे आंडु पराजय आरंभ उना सीएट दहायकिंग चंद प्रमाण चंद प्रतिशत अडूना मंत्रीवर दाहदेक् दकुन सह भस्नाहिर पलात सभा वलिन मे आंडुट अहिमी उना एतनी पटंगत् पराजय आरंभ्य උතුරු ඌවෙන් තවත් තීව්‍ර වීමක් තමයි ඇත්තටම සිද්ධ වුනේ මුළු ඌව පළාතම ගත්තොත් ගියවර 2009 පළාත් සභා මැතිවරණයේදී සම්දානය 72% ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා නමුත් මෙවර එය 51%කට අඩු වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි කඳුරට ජනතා පෙරමුණත් එක්ක එයත් ආණ්ඩුව එක්ක තමයි හිටියේ මන්ත්‍රී ධූර 26ක් පහුගිය 2009 දී ලබා ගත්තා නමුත් මෙවර සන්දානේ මන්ත්‍රී දූර ප්‍රමාණය 19ට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක සැලකියුතු පසුබැසීමක් පරාජයක් මේ සන්දානේ ලබාගත්. ඉතින් ඇත්තටම අපි දකින්නේ මේ මැතිවරණය සැලසුම් කරපු ඒ සැලැස්මම දැන් අවුල් වෙලා තියෙනවා. අවසානයේදී මොන්ට තේරුණා
මේ මැතිවරණයේ ආණ්ඩුවට ඉතාම අවශ්‍යදායකයි කියලා. ඒ නිසාම රජයක් රජයේ රාජ්‍ය සම්පත් රාජ්‍ය නිලධාරි ඉතාමත්ම නරක විදිහට භාවිතා කරපු මැතිවරණය තමයි මේ. අපි දන්නවා ඉතිහාසයේ වයඹ මැතිවරණය මේ රටේ ස්ථානගත වෙලා තියෙන්නේ වැඩිම ප්‍රචණ්ඩත්වයක් ඇති වෙච්ච මැතිවරණයේ විදිහට. නමුත් 2014 ඌව පළාත් සභා මැතිවරණය ඉතිහාසගත වෙන්නේ රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපල වැඩිපුරම අවභාවිතා කරපු මැතිවරණයේ විදිහට. ඉතින් මෙවැනි දේ මෙවැනි තත්ත්වයක් ඇතුළෙත් අරක්කු බෝතලේ ඉඳලා සිල් රෙද්ද දක්වා අරක්කු බෝතලේ ඉඳලා සිල් රෙද්ද දක්වා බෙදලා ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවේ තියෙන උපරිම බලය යොදලා ජනාධිපතිවරයාගේ සිට සියලු මැති ඇමතිවරුන්ගේ ඒ අමාත්‍යංශවල සම්පත් මැදිහත් වීම සියල්ල කරලා අවසානයේ ආණ්ඩුව තිබිච්ච තත්වයෙන් පහතට ඇද වැටලා තියෙනවා. ඉතින් මේක තමයි සම්දානේ ලැබපු තත්ත්වය. තවත් විනාඩියක් තියෙනවා ඔබතුමාට. ඒකට අනිත් පැත්තට මේ අභියෝග මැද්දේ ජනතාවගේ ඡන්දය ලබා ගන්න විවිධ වරදාන වරප්‍රසාද දෙන අතරතුරේදී ප්‍රචණ්ඩත්වයේ මරකම ක්‍රියාත්මක කරන තත්ත්වය යටතේ ඒ අභියෝග වලට මුහුණ දෙමින් ජනතා විමුක්ති පෙරමුණ අපි දකුණෙන් බස්නාහිර ලබාගත් ජයග්‍රහණේ තවත් ඉදිරියට යාමක් ඇති කරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 2009 ලබාගත් ඡන්ද ප්‍රතිඵලයත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ වැඩිවීම ඇත්තටම ගත්තොත් දෙගුණයකට වඩා වැඩි. මොනරාගල දිස්ත්‍රික්කයේ ගත්තොත් 2009 ලබාගත් ඡන්ද ප්‍රමාණය මේ මැතිවරණ ලබාගත් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. සමස්ත ඌවේ ඌව පළාතේ ලබාගත් ඡන්ද ප්‍රමාණය ගත්තොත් අපි ඇත්තටම ගත්තොත් දෙකමාර ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. ඒ දෙගුණයකටත් වඩා තවත් භාගයක් වැඩිපුර අපි ආරම්භ තියෙනවා දෙකමාරකින් වැඩි කරගෙන තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විවිධ අභියෝග වලට මුහුණ දෙමින් ආණ්ඩුවේ ප්‍රධාන ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන විවේචකයා වුණා ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන විවේචනය එල්ල කරමින් මැතිවරණ ඉතාම සාර්ථකව මෙහෙවන තත්ත්වයක් යටතේ අපිව ප්‍රධාන හතුරා විදිහට ආණ්ඩුව අපිට පහර දුන්නා අපේ කාර්යාල ගිනි තිබ්බා ඒ සියලු අභියෝග මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවෙන් ඉතාමත්ම ඉහළ ජයග්‍රහණයක් අරගෙන තියෙනවා ඌවේ ජනතාව මේ ආණ්ඩුවට ඇත්තටම ගත්තොත් පරාජයේ ආරම්භය සනිටුහන් කිරීම ඌවේ මැතිවරණයෙන් පෙන්눔 කළා තියෙනවා ස්තුති විජිතේරත් මන්ත්‍රීතුමා අරුන්දික ප්‍රනන්දු මන්ත්‍රීතුමනි මේ කියන විදිහට ආණ්ඩුවෙන් පහු බැහැලද මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ බලේ වැඩසටහනත් එක්කලා හිරු රූපාණික අසුරින් ලැබීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ විජිතේරත් මන්ත්‍රීතුමා ප්‍රවේශයක් ලබාගෙන මේ සංවාදයේදී ඉදුමා මතු කරපු කාරණා මම හිතන්නේ ඕනෑම කුඩා ළමෙක් කරුණක් තේරෙනවා දැන් දිනනවයි කියන කාරණා මොකද්ද දිනනවා කියන්නේ මොකද්ද පරදිනවයි කියන්නේ මොකද්ද දිනනවයි කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ක්‍රීඩා තරණයක අපි හිතමු ක්‍රිකට් මැච් එකක් කියලා ක්‍රිකට් මැච් එක අවසාන ප්‍රතිඵලයේ දිනලා නම් යම්කිසි කණ්ඩායම අපි කියන ඒ කණ්ඩායම දිනලා කියන්නේ වැඩිල් ලකුණු අරගෙන තියනවා නම් ඉනිම දෙකේම එකතු කරලා අපි හිතමු ටෙස්ට් මැච් එක අපි කියනවා දිනලයි කියලා. එතකොට දැන් මේ ඡන්දේ අවසාන ප්‍රතිඵලය ගත්තාම අද මේ ඡන්දේ දිනුම් කවුද දිනලා තියෙන්නේ? දිනලා තියෙන්නේ පවතින රජය. ඒක ඕනම කෙනෙකුට තේරෙනවනේ. දැන් අනිත් කාරණාව තමයි ඊළඟට කවුද දැන් මහාමති තෝරන්නේ කොහෙන්ද? මහාමති තෝරන්නේ වැඩියෙන් ආසන 19ක් තියෙන පාර්ශවෙන්ද එහෙම නැත්නම් එහා පැත්තේ පැරදිලා තියෙන ආසන මං හිතන්නේ 17ක් අරගෙන තියෙන දෙපැත්ත පිළිසු කළා 15යි ඒ පාර්ශවෙන්ද 19 පාර්ශවෙන් මහාමති තෝරන්නේ එතකොට දැන් කාටවත් සමීපව සංසන්දනය කරනවා දැන් මේ පහුගිය කාලේ ඉඳලම 2009 පළාත් සභා මැතිවරණයත් එක්කලා තමයි මේක සංසන්දනය කරන්නේ මේව සංසන්දනය කරොත් අනිකුත් මැතිවරණත් එක්කලා ඉතිහාසයේ ඉඳලම ගත්තොත් එහෙම ඒ දැන් මේ ජනාධිපතිවරණ තියෙනවා පළාත් සභා මැතිවරණ තියෙනවා පළාත් පාලන මැතිවරණ තියෙනවා ඊළඟට මහා මැතිවරණ තියෙනවා මේවත් එක්ක සංසන්දනය කරන්නේ මේ අය දැන් පුරුදුලා තියෙනවා 2009 මැතිවරණත් එක්ක සංසන්දනය 2009 කියන්නේ මේ රටේ නෙමෙයි ඇත්තරම ගත්තාම ලෝක ඉතිහාසයේ
මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් ලෝකයේ අංගකේ ත්‍රස්තවාදී සංවිධානය පරාජයපත් කළා. මම හිතන්නේ තිබිච්ච පළවෙනි මැතිවරණේ. ඒකෙදි දැවැන්ත ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ ජයග්‍රහණයට සමහරක් දාන තමුන්නාංශලගේ විපක්ෂයේ අය ඡන්දෙ දෙනවා. එතකොට එතකොට ඇත්තටම මේ විපක්ෂයක් නැහැ. එතකොට ආණ්ඩු පක්ෂයක් කියලා එකක් නැහැ. සියලු දෙනාම රටට ආදරය කරන රටට හිතේශී සමහරක් වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කලා මොනතරම් ප්‍රශ්න තිබ්බත් මොනතරම් සමහරකට ප්‍රබල එක්සත් ජාතික පාක්ෂික ප්‍රබල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල විපක්ෂය ඡන්ද දෙනවා. ඒතකොට ඒ කියන්නේ රට ආදරය නිසා කියන්නේ දැවැන්ත සියලු දෙනා පාරට බහිනවා කිරිබත් කරනවා. ඉතින් එහෙම මැතිවරණයක් එක්කලා මේක සංසන්දනය කරන්න බෑ. අනික් කාරණාව තමයි මේ බෙදන එක ගැන කතා කළා. මේව ප්‍රායෝගිකව ඒ තැන්වල බෙදපු ඒවා ගැන අපි දැක්කා. අපි දැක්කා මම හිතේ බණ්ඩාරවෙල. බණ්ඩාරවෙල ඡන්ද දවසට ඉස්සෙල්ලා බණ්ඩාරවෙල නගරාධිපතිවරයා ගේ කෙනෙක්ව අහුණා අරක්කු බෝතල් 17ක් එක්ක ත්‍රිවිල් එකේ. එයාගේ වාහනේ ඉස්සරහින් යනවා ත්‍රිවිල් ටික පස්සෙන් යනවා ගිහිල්ලා ඡන්ද මධ්‍යස්ථාන ගාව ඉන්න අයට දීගෙන දීගෙන යනවා. ඒ වෙලාවේ ඇල්ල පොලිසිය තමුන්නාංශයට දැන්නා තුනක් හොන්න පුළුවන්. ඇල්ල පොලිසිය දැන් ඒ අත්අඩංගුවට අරගෙන තියෙනවා දෙමළ තරුණෙක්ව. එයා කියනවා මේ අරක්කු මේ නගරාධිපතිවරයා බෙදන්න ගෙනා අරක්කු කියලා. එතකොට දැන් මේක මේ පැහැදිලිවම එක එහෙමනම් පාර්ශ්වයකට චෝදනා කරන්න බෑ. අනික මේවා පුද්ගලානුබද්ධයි. සමහරක් අය සල්ලි තියෙන අපේක්ෂකයෝ ඔය බෙදනවා. සල්ලි නැති අයට බෙදා ගන්න. ඒවා සල්ලි නැති අය අපේ පැත්තේ තියෙනවා. සල්ලි තියෙන අය ඒගොල්ලන්ගේ පැත්තේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ බෙදන ක්‍රියාවලිය මම දැක්කා බහුගිය කාලෙක ගත්තාම අපි උනත් අනුමත කරන්නේ නැහැ. දැන් අපි වගේ කෙනෙකුට ඊළඟ මැතිවරණයකදී අපි කල්පනා කරනවා. හැබැයි මෙහෙම ඉතින් හැබැයි ඒවා ඒකින් කියන්න බෑ. සමස්ත මැතිවරණ ක්‍රියාවලියම රජයේ විසින් එක 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 දේවල් බෙදලා මේක දින්නයි කියලා කියන්න බෑ. හැබැයි අවසාන ප්‍රතිඵලය රජය ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ මැතිවරණයට ඉස්සෙල්ලා තිබිච්ච මැතිවරණ දැන් උතුරු නැගෙනහිර මැතිවරණය ගත්තා වුණත් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවම දාවත් උතුරු පළාත් සභාවක් තිබෙත් නැහැ. හැබැයි අපිට සභිකෙක් ඉන්නවාද සභිකෙක් ඉන්නවා. එතකොට අපිට ඒ වගේම තමයි ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවදාවත් නැති විදියට අද ඒ වගේම සම්දාන්නේ කවදාවත් නැති විදියට ශක්තිමත් වෙලා තියෙනවා රට තුල. ඊළඟට ගත්තාම පළාත් 9ක්ම ගත්තාම අද පළාත් 8ක්ම ජයග්‍රහණය කළා පළාත් 7ක් ජයග්‍රහණය කළා තමයි මේ මැතිවරණයට ආවේ මේකත් ජයග්‍රහණය කළා තියෙනවා. ඡන්ද වලින් ගත්තාම බිම් මට්ටමේ ගත්තම අද ඡන්ද ලක්ෂ 25කට වැඩි ප්‍රමාණයක් වැඩි ඡන්ද තියෙනවා. අපි 18 ලක්ෂකින් තමයි ගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ. අද එතකොට ලක්ෂ 25ක් විතර තියෙනවා. එහෙමනම් අපිට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට තියෙන්නේ ජාතික මැතිවරණය ජනාධිපතිවරණය නම් මහ මැතිවරණය නම් ඒක අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරමු. බොහොම ස්තුතියි ගාන්ත මන්ත්‍රීතුමනි. මේ විපක්ෂයට දිනනවා පරදිනවා කියන එක ගලප ගන්න බැරිද ඔය කියන විදිහට? ඒ කියන්නේ දැන් මෙතුමා කියවනේ මේ දිනනවා පරදිනවා කියන එක තේරුම් ගන්න බෑ විපක්ෂයට, පෙරදීමත් දිනුමක් හැටියට විපක්ෂය සඳහන් කරනවා කියලා. දැන් ඒක ආණ්ඩුවට තමයි දැන් ওই පැටලිල්ල විසඳ ගන්න වෙලා තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් සතුටු වෙනවා අද හිරු බලයේ වැඩසටහනට මැතිවරණ ඉවර වෙනකොටම මේ ප්‍රතිඵල ගැන කතා කරන්න සංවාදයක් ඇති කිරීම ගැන. තව පැත්තකින් සුදේව මම ඉතාම කනගාටු වෙනවා මේ මොහොත වෙනකොට ඡන්දේ ඉවරලා දින ගාණක් ඇතුළත අද ඒ පළාතේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. මේ වෙනකොට මම දැක්කා අපේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදීත් කියනවා එතුමාගේ ආධාරකරුවෝ 14 දෙනෙක් දැනටම රෝහල්ගත වෙලා ඉන්නවා. එයින් 6 දෙනෙක් දැඩි සත්කාරයකක ඉන්නේ. අද අපි හැම රූපවාහිනියකම දැක්කා ගුවන්විදුලිවල ප්‍රවෘත්තිවලට අනුකම්පාව දෙනකොට දැක්කා රටේ හැම තැනකම වගේ ප්‍රධාන නගරවල ප්‍රාදේශීය වාර්තාකරුවෝ උද්ඝෝෂණය කරනවා. ඒකට හේතුව ප්‍රාදේශීය මාධ්‍යවේදිකට පහර දීලා දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ගන්නවා. ඉතින් මේ පරාජයෙන් වීරු වැටලා තියෙනවා. ආණ්ඩුව අන්තිමට තියාගත්ත මේ ඡන්දේ. දැන් අපේ අරුන්දික මන්ත්‍රීතුමා කිව්වා ක්‍රිකට් මැච් එකක වගේ ජයග්‍රහණයකට මේක සංසන්දනය කරනවා. මේක ක්‍රිකට් මැච් එකක් වගේ නෙමෙයි ඡන්ද ප්‍රතිඵල කියන එක. ක්‍රිකට් මැච් එකකදී අම්පයර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව පොඩ්ඩක් වැරදුනොත් තර්ඩ් අම්පයර් ඉන්නවා. මේක එහෙම මොකක්වත් නැහැ. මේක බෙදනවා මැතිවරණ නීති උල්ලංඝනය කරන එක කිසිම සීමාවක් නැහැ. දැන් මේ බෙදිල්ල ගැන කිව්වා. ඒවට අපි දන්නවා ඉස්සර මැතිවරණයකදී මේවා දැඩි නීති හැටියට තිබුණේ. 1977 එක්සත් ජාතික පක්ෂය 6-5ක ජයග්‍රහණයක් ලැබනකොට ආනමඩුව එක්සත් ජාතික පක්ෂයේ දිනුවා. අශෝක වඩිගමංගාව පාර්ලිමේන්තුව ආවා. ඒ කාලේ ආසන ක්‍රමයේ තිබුණේ. හැබැයි
ටික දවසකින් මැතිවරණ පෙත්සමක් එනවා. මොකද්ද පෙත්සම? ඡන්දේ කාලේ නියං ආධාර හැටියට තිරිඟු පිටු බෙදුවා ග්‍රාමසේවකල ලව්වා. පස්සේ අධිකරණයේ මේක විභාග කරලා මේක මැතිවරණ ප්‍රතිපලයට බලපෑමක් වුණා කියලා හයෙන් පහක UNP ආණ්ඩුවක් තිබුණයි කියලා ඒ මේ අධිකරණයේ තීන්දුවේ වෙනසක් වුණේ නැහැ. මේක බලපෑමක් වුණා කියලා ආනමඩුවට අතුරු මැතිවරණයක් තිබ්බා. 1980 අතුරු මැතිවරණ තිබ්බහම සද්ධාතිස්ස වඩිගමන් ගාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් වුණා. ඒ කාලේ එහෙමයි. ඉතින් මේ මැතිවරණෙදී ඒ නීති රීති මුකුත් තිබුණේ නැහැ. ක්‍රිකට් මැච් එකක් වගේ කියන්න බෑ මේක. එතකොට අපි දැක්කා අර විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වා වගේ සිල් රෙද්දේ ඉඳලා අරක්කු බෝතලේ දක්වා බෙදපු බෙදිල්ල. අපි දැක්කා ශසීන්ද්‍ර රාජපක්ෂ මහැමතිවරයා මහජන මුදල් කොයිතරම් තමන්ගේ මනාප එකතු කරගන්න වියදම් කරාද කියලා. මැයි මාසේ මිලියන 200ක් පළාත් සභාවට වෙන් වෙනවා. ජූනි මාසේ තව 200ක් මිලියන වෙන් වෙනවා. ජූලි මාසේ මිලියන 340යි. මියන් සහනාධාර වලට 2500 ගෙවන්න ලක්ෂ 3200යි. මේ විදිහට මේ පළාත් සභාවට මැතිවරණ කාලේ වෙන් කරපු සල්ලි වලින් කුඩ දුන්න අර පුටු තියන අර ටෙන්ට් මේව බෙදුවා. රූපලාවන්‍ය කට්ටල බෙදුවා. ඔබතුමාට කියන උපකරණ පුළුවන් ද පළාත් සභාවේ මුදල් වලට පළාත් සභාවේ ලේකම්තුමාගෙන් ඔබතුමාලට ප්‍රශ්නයක් ඇහුවොත් ඒක පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. මොකද මහා භාණ්ඩගාරේ මේව දුන්නේ. මේ වියදම් කරපු මුදල් එක්ක මේ බෙදපු බෙදිල්ලත් එක්ක මනාප වලට එක මනාපයක් රුපියල් 11800ක් වෙනවා. අපි ගණන් හදලා බැලුවා. මෙන්න මෙහෙමයි බෙදුවේ. එතකොට දැන් මම ඊටාම කනගාටු වෙනවා මේ තත්ත්වය ඇති වෙච්ච එක විදිය ගැන. ඇමතිවරු දෙන්නෙක්ටම කැබිනට් ඇමතිවරු දෙන්නයි ඉන්නේ බදුල්ලේ. දෙන්නගේම ආසන පරාදයි. මෙන්න තත්ත්වය. ජනතාව ආණ්ඩුවට විරුද්ධත්වයේ ප්‍රකාශ කරපු හැටි. අවසන් විනාඩිය. එතකොට මේ ඡන්දේ ක්‍රිකට් මැච් එකක් වගේ කියලා කිව්වට සුදේව මොනලාගල ගිය පාරට වඩා ආණ්ඩුවට කෙලින්ම ඡන්ද 20000ක් අඩු වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මොනරාගලින් 47000ක් කෙලින්ම වැඩි කරගෙන තියෙනවා. එතකොට බදුල්ල දිස්ත්‍රික්කයේ මේ ඔක්කොම බෙදන ගමන් සියලුම බලය යොදන ගමන් ජනාධිපතිවරයා ගමින් ගමට දොරින් දොරට කඩමණ්ඩියෙන් කඩමණ්ඩියට පන්සලෙන් පන්සලට පාසලෙන් පාසලට යන ගමන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මන්ත්‍රීවරයා විවෘත කරන්නේ වහන ජනාධිපතිවරයාට විවෘත කරන්න සිද්ධ වුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ ලයික් කණු හත විවෘත කරන්න ජනාධිපතිවරයා ගියා. එහෙම කළා 20000ක් මොනරාගලින් අඩුයි අපි 47000ක් මොනරාගලින් වැඩි වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට 50000ක් කෙලින්ම අඩු වෙනවා. එක්සත් ජාතික පක්ෂය ලක්ෂයක් ඡන්ද වැඩි කර ගන්න 99000 කාර. එතකොට මේක සුදේව පැහැදිලිව දකින ජයග්‍රහණය. අර බදුල්ලේ මහා කඳු වැටි වාගේ අපේ ප්‍රතිශතිය වැඩි වෙනකොට බදුල්ලේ පල්ලම් බහිනකොට දකින පල්ලම් වාගේ ආණ්ඩුව පල්ලම් බැස්සා මේ ඡන්දෙදි. ඒ නිසා මේ ඡන්දෙ ඇත්ත වශයෙන්ම දැන් මේගොල්ලෝ මේ 2009 සංසන්දනය කරන එක අපි දන්නවා. මාධ්‍ය ආයතන වලටත් නියෝග නිකුත් කරලා සමහර තැන්වල 2009 ත් එක්ක මේක සංසන්දනය කරන්න එපා කියලා. නමුත් අපි ඕනම මැතිවරණයක් අවසන් මැතිවරණයත් එක්ක තමයි බලන්න ඕන. UNP එකට පුළුවන් ද 6න් 5ක බලයක් ගත්ත 77 කියලා 77 ඡන්ද ගැන හිතාගෙන ඊළඟ ඡන්ද වලට යන්න බෑ. අවසාන මැතිවරණයේ ප්‍රතිශතියත් එක්ක බලලා තමයි අපි යන්න ඕන. ඉතින් ආසන 6ක් අවසන් කරා. ආණ්ඩුව අහිමි කරගත්තා. ආසන 6ක් අපි වැඩි කරගත්තා. මේක පැහැදිලිවම ජයග්‍රහණයකට මාවත අපි ඉවර කරගත්ත මැතිවරණයක් කියන එක මම ඊටාම් පැහැදිලිව කියනවා. සුති නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමන්ලා කියන්නේ ජයග්‍රහණයට මාවත විවර වෙලා කියලා. එහෙමද? සුදේව මම ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද මේ 29 වෙනි වතාවට තමයි එක්සත් ජාතික පක්ෂය හිතන්නේ ජයග්‍රහණයට මාවත විවර වෙලා කියලා. දිගින් දිගටම පරාජය වෙනවා. අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ, අරුන්දික මන්ත්‍රීතුමා කිව්වා වගේ වැදගත් වෙන්නේ අවසාන ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය 2009 ත් එක්ක සංසන්දනය කළා. එතුමාලා සතුටු වෙනවා. ඒක එක අතකින් හොඳයි දේශපාලන වශයෙන්. ඒ වගේම මේ මැතිවරණය 2009 මැතිවරණයත් එක්ක සංසන්දනය කළා. එයයි සතුටු වෙලා මාධ්‍ය හරහා මේ ආකාරයට කටයුතු කිරීම තුලින් අපිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ගම්මට්ටමේ වාසියක් ඇති වෙලා තියෙනවා. අපි බලේ ඉඳලා අවුරුදු 20ක්. අපේ මිනිස්සු අවුරුදු 20ක් බලේ ඉන්නකොට මොන සංවර්ධන කටයුතු කරත් මොන ආකාරයට ජනතාවට සාමය මේ රටට ගෙනාවත් විවිධ පෞද්ගලික බලාපොරොත්තු මත ඒ පෞද්ගලික බලාපොරොත්තු ඉටු නොවීම මත ආණ්ඩුවට පාඩමක් උගන්වන්නම් දෙන්නම් මේ පාර ආණ්ඩුව වෙනස් වෙන්නේ නැති හින්දා එහෙම හිතලා ඡන්දය පාවිච්චි කරපු දසදහස් ගාණක් ලක්ෂ ගාණක් අපේ මිනිස්සු ඉන්නෝ දකුණේ අපේ ආසනවලත් අපිට කියපු මිනිස්සු ඉන්නෝ ඒ විදියට
මම මේ මැතිවරණ ප්‍රතිපලයට එක්ක ගමේ ගියාම මගේ කාර්යාලයට එකතු වුණා මම යනකොට 2000ක් විතර සෙනඟ මම බැලුවා මොකද මේ ප්‍රශ්නයක්ද මොනවා හරි අඩුවක් වෙලාද නැත්නම් මොනවා හරි ඉල්ලන්න ඇවිල්ලාද ඒ බහුතරයක්ම කිව්වේ අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ වැඩේ හරියන්නේ නැහැ අපි නැවත අපේ පදනම ශක්තිමත් කිරීම සඳහා අද ඉඳලම වැඩ පටන් ගන්නවා මම ආසන සංවිධායකයා හැටියට ඇත්තටම මට ඒ ශරණක දැක්කම ඇතුනේ බයක් නමුත් ලොකු සතුටක් ඇති වුණා මේ තුලින් අපි ඇති වෙච්ච පිබිදීම ගැන මේ පැතිවරණය ගන්න ගන්නකොට අපි ඉස්සෙල්ලම මේ ඌව පළාත දිනුවේ 1999 99 අපි දිනුවේ ඡන්ද 7000කි එදා අපිට අපිට තිබ්බේ 147යි 144යි එක්සත් ජාතික පක්ෂයට තිබ්බා 143ක් මේ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයේ එදා අපි පළවෙනි අටම දිනපු අවස්ථාවේ ඒ අය ගත්ත 143ක් අරගෙන නැහැ ඉතින් මේ තුමන්ලා කතා කරනවා ඒ වගේම මේ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රචණ්ඩ ක්‍රියා අපි කිසිවිටක අනුමත කළා නැහැ අපේ රජය අධිකරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිවිටක ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළා නැහැ එදා අපේ ඉතිහාසයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බලනකොට 1977 මරණ 39ක් වුණා ඊට පස්සේ මැතිවරණ දිහා බලනකොට 2001 නැවත එක්සත් ජාතික පක්ෂය දිනුවා මරණ 58ක් සිද්ධ වුණා ඒකද මෙහෙත් මේක වෙන්නේ අපේ එහෙම කිසිම අද මරණයක් වෙලා නැහැ සිද්ධි 98ක් වාර්තා වෙලා තියෙනවා ප්‍රශ්චාත් මැතිවරණ සිද්ධි 22ක් වාර්තා වෙලා තියෙනවා දැන් අපේ එක්සත් ජාතික පක්ෂයේ මහා ඇමති අපේක්ෂකවරයාගේ වාහනයට පහර දීමේ සිද්ධිය සම්බන්ධව මේ වෙන විට 17 දෙනෙක් අත්අඩංගු ඉන්නවා අපේ හල්දුම්බුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් අත්අඩංගුයි කවුරු වේවා යම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ අයට විරුද්ධව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා අපි එදා පෙරදිච්ච දවසේ 2001 අපි පෙරදුනාම තවත් විනාඩියක් තියෙනවා තමයි අපේ ගෙවල් වලට ගැහුවා මම මේ 77 ගැන නෙමෙයි කතා කරන්නේ 77 අමතක වෙලා 2001 වෙච්ච දේවල් අපේ ගායන්ත මන්ත්‍රීතුමා ඒ ආකාරයට හැසිරුණේ අපි ඒක කියන නමුත් එතුමාගේම පක්ෂයට පො අනිකුත් උදවිය අපේ මිනිස්සු කී දෙනෙක්ට ගැහුවද කී දෙනෙක් රස්සාවෙන් එළියට දැම්මද රස්සාවලට මේ බොරු ශෝධනා දාලා ඇතුළට දැම්මද අපේ පාර්ලිමේන්තුවේ දැන් ජේෂ්ඨ ඇමති බීසේන ගමගේ මැතිතුමා බොරු ඡෝදනාවකට වෙඩි තියන්නවයි කියලා උණ්ඩත් නැහැ තුවාලත් නැහැ නමුත් අතඩංගුවට අරගත්තා හිරේ දැම්මා මහේස්ත්‍රාත් උසාවෙන් මේ අපවත් දුන්නේ ඒ වගේ තත්ත්වයක් ඒ එක්කෙනෙක් වාහනේ ගෙදර මේ අමාත්‍යංශයට වාහනේ බාර දෙන්න එනකොට ලේකම්වරෙක් දැන් අද පළාත් සභා මන්ත්‍රී සම්ලි විතානච්චි මැතිතුමා හොරණදී අතඩංගුවට ගත්තා සම්බන්ධික අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් හැටියට පෙරදිලා වාහනේ අමාත්‍යංශයට බාර දෙන්න එනකොට ඇදගෙන එන්නේ ඒ වගේ අපි ඒ වගේම අද උසාවියට යන්න පුළුවන් එදා අපි උසාවියට ගිහලා මම නීතිඥයෙක් හැටියට සුප්‍රීම උසාවියේ නඩුවකට නැගිටින්න හදනකොට වඩුගොඩ පිටිය වගේ නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෝ අපට නැගිටින්න දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ඒක තමයි එදා තිබිච්ච උසාවිය රාජ කටුගම්පල ස්වර්ණ ගුණවර්ධන වගේ ජනමාධ්‍යවේදී ගුවන්විදුලි සංස්ථාවේ එළෙව්වා එළවල නඩු දාලා උසාවියට ගියාම රිට් එකක් ගන්න දවස් 5ක් යනවා සපෝට් කරන්න නඩුව ගන්නෙ නෑ අපේ තිබිච්ච ලොතරැයි ඒජන්සි කැන්සල් කරපුවාට නඩුවේ උසාවියේ තීන්දුව අරගෙන තහනම් නියෝගේ ගත්තම වෙලාව වෙනස් කරලා බොන්ඩ් එකෙන් කැෂ් කරා උසාවියට ගියා මේවට උත්තර නැහැ ඒ වගේ අවසන් කරපුවා රටේ නීතියක් නැතුව ඔබතුමාට මම කියන්න ඕනේ අපි 2001 ප්‍රාදේශීය සභා මැතිවරණ පෙරදුනම් මේ මොකද්ද විධායක ජනාධිපති අපේ පක්ෂේ විධායක ජනාධිපතිවරයාගේ ආසනේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මැතිවරණයට විරුද්ධව නඩුව දාන්න කැඳෙව්වම සාක්ෂි දෙන මිනිස්සු බය වුණා මම නඩුව කරන්න ගියේ මම නඩුව මේ මේ හැදුවා නමුත් බය වුණා සමුද්දි කොමසාරිස්වරු මාරු කරාම නඩුවේ කෙටුම්පත හදලා අවසන් වුණාට පස්සේ නඩුව දාන්න දෙපා කියලා කිව්වා අපේ ගාල්ල කොමසාරිස්තුමත් මාරු කරා ජයරත්න මහත්තයා මට වේවුල වේවුල කතා කරලා කිව්වේ අනේ පුළුවන් නම් නඩුව නොදා ඉන්න කියලා සියලුම කොමසාරි ඒ වගේ භීෂණයක් බීතියක් ආනමඩු විතරක් තියන්න නරුවා මේ වගේ තත්ත්වයක් මේ රටේ ඇති කරපු
එක්සත් ජාතික පක්ෂයට මම හිතන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කතා කරන්න අයිතියක් තියෙනවා කියලා. නමුත් අපි මේක විශ්වලාගත් ආශිර්වාදයක් හැටියට දකිනවා. අනිවාර්යයෙන්ම මේ මැතිවරණය ප්‍රතිපලය අපේ ඉදිරි ජයග්‍රහණය තව ශක්තිමත් කිරීමට අවස්ථාවක් හැටියට දකිනවා. සුති ඌවේ මැතිවරණයට පසුව මැතිවරණයේ දිහා ඒ පක්ෂ බලන ආකාරය සහ ඔවුන් එය නැවත ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව තමා අප ප්‍රථම වටේදී ආකාරයෙන් සාකච්ඡා කරේ. ඌවේ මැතිවරණයට පසුව කියන මාතෘකාව තුල අද බලයේ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක වනවා. ඔබට ආරාධනා කරනවා 01.12.444.555 දුරකථනයෙන් ඔබට හිතන දේ කතා කරන්න මේ දේශපාලන නියෝජිතයින් ප්‍රශ්න කරන්නට ඔබට අවස්ථාවක් තිබෙනවා. අප කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පසුව නැවත හමු වෙමු. ඔබ නැවතත් බලයේ දේශපාලන සංවාදයේ සමග අද අප මාතෘකාව බවට පත් කරගත්තේ ඌවේ මෙතිවරණයට පසු කියන කාරණය. විජිත මන්ත්‍රීතුමනි, ප්‍රශ්නයක් සමගින් අප දෙවන වටේ ආරම්භ කරමු. අපර කතා කරනවා මහියංගනේන් සුනෙත් බණ්ඩාර මහතා. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්? ඔව්, විජිත ඒරත් මහත්මගේ නම මම ප්‍රශ්නය යොමු කරන්න මම හිතුවා. හොඳයි, අහන්න. මන්ත්‍රීතුමා, මේ මට දැනගන්න ඕන කාරණාව මේකයි. දැන් ඡන්දයක් වෙලා විදිත් අනිත් වෙලාවල ඔබතුමාලා ආණ්ඩු පක්ෂේ වැරදි කියනවා, හැදෙන්න ඕන දේවල් ගැන කියනවා, පෑන වචන පාවිච්චි කරනවා, එක්කම හරි. ඒක අපිට පැහැදිලි. දැන් අපි මේ ඡන්දෙදි මිනිස්සු බලාපොරොත්තුනේ මීට හරිය මං හිතන ලොකු ජයග්‍රහණයක්. ඔබතුමාලා එක එක දේවල් කිව්වා. මේක තමයි ජේවීපීඑ ලොකු පිම්මක් පයින මැතිවරණේ වගේ ගොඩක් දේවල් කිව්වා. විශේෂයෙන් කිව්වොත් එහෙම දැන් බලගල්ල මහත්මයා වගේ අය මේ මෙතරණෙන් හැලිලා जनता विमुक्ति पेरमुन इता पहदिलिव मे आंडुवे दूषण वंचा नास्ती एवगेम एकाधिपति पौल पालने ऋजु विवेचने पक्ष किया हंगी हो रहा है देख किया विवेचक प्रधान विवेचक पत्ने अभी उपलासभा मतवर्ण दिवितरग्नि बहुगे काले तुम अभीता उपकर्ण तुट अतर मतवर्णे छंद प्रतिपले मम मुल्वटे दिम इद्रिपत्कर जनता मुक्ति पेर मुने छंद प्रवर्धने देशपालने मनाप तरंगयाक मनाप पोरयाक पाविच्य कर सुगत बलगल सहोदर अद समंत विद्यारत्न हेमंतंग चंद्रसिरी सहोदर अद එහෙම පෞද්ගලිකව පුද්ගලියෝ ඉස්මතු කිරීමක් අපේ මැතිවරණ ව්‍යාපාරයේ තුලම නැහැ. අපි එහෙම මනාපිල්ලන්නේත් නැහැ. ඒ නිසා බලගල්ල පරාදයි සමන්ත දිනුවා කියලා එහෙම එකක් අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක වෙන දේශපාලන පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට සම්දානෙට අදාළ වුණාට. මොකද මනාප බලු පොරේට අපි වැටෙන්නේ නැහැ. අපි තා පැහැදිලිව ඡන්ද ඉල්ලන්නේ පක්ෂයට ප්‍රතිපත්තියට. ඉතින් ජනතාවගේ කැමැත්ත මත යම් අයට මනාප ලකුණු කරනවා. ඒ අපේ රටේ තියෙන මැතිවරණ ක්‍රමයේ සම්ප්‍රදාය අනුව चंदे नाव पत् अभी पत्कर्वन नमूत बलगल पराधय के लिए मेतर नह जनता युक्ति पेरमुन बलगल सहोदरयातुतम जयग्रहण कर्लती स उब कीप आकार छंद दीलनत्ति नह चंद मधुर्णना मे वगे तुंगुने कि अपे चंद प्रमाण वरीकर गहदिलीव मे प्रस्तारे नवत मेन्नो मेतीन्े बदल दिस्ट्रिके वरदी मेथीन मुनरागल दिस्ट्रिक वरदन मेथीन मुलु समस्त ऊपलाते वरदन इतोट मेतरम प्रमाण की दिगुने कटत्डा वेडि प्रमाण की अपे चांद प्रमाण वेडिवेलाती जनता चांद दीलती अपे मंत्रिदूर अभी टेकती मुनि ऊपलाते देव मंत्रिदूर देखक्ति मुनरागल तेकती नो बदल दिस्ट्रिक तेकक्ति इन सब पहदिलुम जनता चंद पाविच कलती नो जनता मुक्ति पेर मुन बेनुए ये विश्वास जनता तीरती අපි ඇත්තටම මේ මැතිවරණේ ප්‍රතිඵලය විශ්ලේෂණය කළ යුතු වෙන්නේ මැතිවරණ දවසේ හෝ මැතිවරණේ අවසන් තත්පරයේ ඇතිවෙච්ච දේවල් වලින් පමණක් නෙමෙයි. ආරම්භයේ සිටම මේ මැතිවරණේ කොයි ආකාරයෙන් පැවැත්ුණාද කියන එක මත තමයි ප්‍රතිඵලයේ පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් කළ යුතු වෙන්නේ. ඉතින් ඇත්තම ගත්තොත්
දෙදස් නමේ මැතිවරණත් එක්ක මේක සංසන්දනය කළ යුතුයි මොකද මේක තමයි අවසානෙති වෙච්ච පළාත් සභා මැතිවරණ මෙතුමන්ලගේ පැත්තෙන් තර්කයක් මතු කරනවා 2009 කියන්නේ විශේෂිත අවස්ථාවක් යුද්ධය අවසන් වූ විගස පැවතු උතන්දීක ඔහු ඒක හරි මොකද මේ යුද්ධය අවසන් වෙච්ච ගමන්ම තමයි ඉස්සෙල්ලම තිබෙත් ඌ 2009 මැයි 19 වෙනිදා යුද්ධ වරුණේ අගෝස්තු මාසේ චන්දදීප චන්දදීලා ඒ කාලේ හිටපු මහමෙතුමා තමයි ඌවේ විජිතමුනි සොයිස මහත්තයා සොයිස මහත්තයා කන්දෙන් ඇල්ලලා දැම්ම පැත්තකට සොයිස මහත්තයා එදා මීක්කියා ගන්න බැරුව හිටි එහෙම ඉඳලා තමයි ප්‍රාදේශ සභාවකවත් පළාත් සභාවකවත් හිටපු නැති අයියාගේ පුතාව ගිහිල්ලා හෙට දැත් එතකොට ඒ තිබුණේ ඇත්තටම ගත්තොත් දේශප්‍රේමී නෙමෙයි ඒ තිබුණේ ඥාති ප්‍රේමී දේශප්‍රේමී හැඟීම ජනතාවගේ තුල තිබිච්ච යුද්ධයේ අවසන් වීම නිසා UNP ශ්‍රී ලංකා JVP හැම පක්ෂයකම ජනතාව තුල තිබිච්ච ඇත්ත දේශප්‍රේමී හැඟීම පාවිච්චි කරලා ඥාති ප්‍රේමී බැස්සුවා ඌව පළාත බසලා අයියාගේ පුතාව එකපාරට මහමෙති අපේක්ෂකයත් කරා ඒ වෙනම කාටවත් අපේක්ෂක කතා නැහැ කෙලින්ම අපේක්ෂකයා කියලා නම් කළාම තමයි බැස්සු. ඉතින් ඒ දේශප්‍රේමී ජනතාවගේ තිබිච්ච දේශප්‍රේමී පාවිච්චි කළා. ඥාති ප්‍රේමය ඉස්සරහට දැමීමක් තමයි අත්‍තරම එදා උනේ. ඉතින් ඒ 2009 න් පස්සේ ඒ 2009 න් පස්සේ මොකද උනේ? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක විතරම වැදගත් වෙන්නේ මේ 2009 ඡන්ද ප්‍රතිඵලයත් එක්කම සංසන්දනය කළ යුතු වෙන්නේ 2009 ලබාගත්ත ඒ ජයග්‍රහණය පවත්වගෙන යන්න බැරි උනේ ඇයි? ඒ පවත්වගෙන යන්න බැරුණේ යුද්ධ ජයග්‍රහණය කරපු නිසා ජනතාව ඡන්දෙ දුන්නා. එතෙන්දි කවුද අපේක්ෂකයා කියලා මොනවද කරේ වැඩ කියලා බැලුවේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි එතනින් එහාට තමයි බැලුවේ මොනවද කරපු වැඩ කියලා. එතකොට ආවේ පොබුදුම වෙල්ලස්ස මුළු ඌව පළාතම මහා ප්‍රතිහාරයක් කරනවා කියලා. නමුත් අවසානයේ මොකක්ද උනේ? අවුරුදු 5ක් ඇතුළත දුප්පත්කමේ අඩියටම ඌව පළාත ගනල්ල දැම්මා. 14.5ට තිබිච්ච දුප්පත්කම මොනරාගල දිස්ත්‍රික්කේ 20.8ට වැඩි කරා. කවුද මේ? බාප්පා ජනාධිපති තාත්තා කතානායක වෙච්ච මහමැතිවරයාගේ කාලේ. සොයිසමතුමාගේ කාලේ තිබිච්ච තත්ත්වයට වඩා දුප්පත්කම වැඩි කරා. ඒ නිසා තමයි ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තැනට ආවේ. ඒ නිසා තමයි සන්දානේ ඡන්ද අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක 2009 ත් එක්කම තමයි සංසන්දනය කරන්න ඕනේ. මොකද එතනින් මෙහාට ආණ්ඩුව කරපු දෙයක් නැති නිසාම දෙවෙනි කාරණාව දැන් මේ බඩු බෙදින්න ගත්තොත් බඩු බෙදින්න එක එක අපේක්ෂකයා බඩු බෙදන එකත් වැරදි. නමුත් එහෙම ලඟු කරන්න බෑ. ආණ්ඩුවත් බඩු බෙදුවානේ. ඒ ජනතාවගේ සල්ලි වලින්. දැන් නියඟේ කියන එක මේ රටේ කවුරුත් දන්නවා. පොඩි ළමෙක් වුණත් දන්නවා නියඟේ වැඩිම බලපෑම තිබුණේ මොණ්ඩාගලට නෙමෙයි. මොණ්ඩාගල තිබුණේ ඒකේ දිස්ත්‍රික්ක 4 වෙනි ස්ථානයේ. පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලේ, මොණරාගල, කිලිනොච්චි ඒව වන්නේ දිස්ත්‍රික්කේ ඒව තමයි ඊට පස්සේදී. ඇත්තට මොකද ආණ්ඩුව කරේ? ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සල්ලි ටික අරගෙන මොණරාගලට විතරක් හදිසියේ චන්දිර දවස් දෙකක් තුනක් තියෙද්දි 2500 ගානක් ඔක්කොරම බෙදුවා. සාමාන්‍යයෙන් ආපදා කළමනා කරන අමාත්‍යාංශයෙන් තමයි එහෙම දෙවට සල්ලි දෙන්නේ. හැබැයි මේ මොකද්ද කරේ? බාප්පානේ. ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ බාප්පා. බාප්පා සල්ලි ටික ගත්ත බෙදුවා. කාගේද සල්ලි? මිලියන 300ක් සල්ලි. මේ රටේ ජනතාවගේ සල්ලි. ජනතාව 2500 නෙමෙයි 10000ක් බෙදුවත් අපිට ප්‍රශ්නයක් නෑ. බෙදන්න ඕනේ. 2500 වැඩක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොනරාගලට මේ ඡන්දේ නිසා ඡන්දෙට බය වෙලා අන්තිම මොහොතේ අර 2500 බෙදුවා. ඒක තමයි අසික්කිත. ඒක තමයි සදාචාර විරෝධී. අපේක්ෂකෙක් තමන්ගේ සල්ලි වලින් මොන හරි බෙදුවට බෙදනවා කියන එක ඒක අපිට හිතන්න පුළුවන් කියන්න පුළුවන් ඒක අපේක්ෂකයා කරේ කියලා. හැබැයි ආණ්ඩුවක් ඒ තත්ත්වෙට වැටෙනේ. ඒක හරි ලැජ්ජාසහගතයි. ඉතින් මේ තත්ත්වෙටම මේ ආණ්ඩුව වැටුණා. ඇයි? ඇත්තටම ගත්තොත් ආණ්ඩුව හොඳටම බය වුණා. මැතිවරණ ප්‍රතිපලයේ බදුල්ලට වඩා බය වුණේ මොණරාගලට. ඇයි? මොණරාගල ඡන්ද අඩු වුණොත් මොණරාගල පරදුනොත් පරදින්නේ වෙන කවුරුවත් නෙමෙයි රාජපක්ෂ පවුල. ඒකයි ප්‍රශ්නේ. මේ පරදින්නේ සන්ධානයේ නෙමෙයි. ඒ පරදින්නේ රාජපක්ෂ පවුල. ඒකට බය වෙච්ච නිසා තමයි ජනාධිපතිවරයා දවස් ගාණක් මොණරාගලට ගිහිල්ලා පදිංචි වෙලාම හිටි. අවසන් දවසේ ඡන්ද දවසෙත් ගිහිල්ලා මැදිහත් වෙනවා. මුල් ගල් තියෙනවා. මම දැක්කා ඩලස් සමතුමා කියනවා මේ විවෘත කරා විතර මුල් ගල් තිබ්බේ නැහැ. මුල් ගල් තිබ්බා. ඡන්ද දවසේ 17 ඡන්ද අන්තිම දවසේ 17 වෙනිදා. 17 වෙනිදාත් මුල් ගල් තිබ්බා. අර සුද්දාගේ කාලේ ඉඳලා හදපු නැති පාර බෙරගල ඉඳලා වැල්ලවයිට යන පාර මේ 13 වෙනිදා කියලා මුල් ගලක් තිබ්බා.
ඒ ජාතිය වැඩ ආණ්ඩු ආණ්ඩු බලය පාවිච්චි කළා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා එහෙම උත්සවයකට ගියාම ඉතින් මුළු පළාතම වෙන කාටවත් දේශපාලනය කරන්න බෑ. මේ නගරේ සම්පූර්ණයෙන්ම සරසන මොනවායින් සරසන්නේ? නිල් පාට කොඩි වලින්. ඉතින් රාජ්‍ය නායකයනකට එක්ක ජාතික කොඩියෙන් සරසන්නේ. එහෙම නැහැ. ඒකම ඒක තමයි මැතිවරණ වේදිකාව කරගත්තේ. මැතිවරණ රැස්වීම පැවැත්වුවේ ජනාධිපතිවරයා සම්බන්ධ වෙලා දෙකක්. ඒ අන්තිම දවසේ තිබිච්ච මහියංගනේ රැස්වීම සහ වැල්ලවයි රැස්වීම විතරයි. අනිත් ඔක්කොම ජනාධිපතිවරයා ඒ තමන්ගේ බලය පාවිච්චි කරලා පවත්වපු රාජ්‍ය උත්සව ඉස්කෝලවල උත්සව දිනවා. ඒවා දේශපාලන රැස්වීම කරගත්තා. දේශපාලන රැස්වීම කරගන්න රාජ්‍ය බලය පාවිච්චි කළා. ගුරුවරුන් දෙමව්පියන්ට ගුරුවරුන්ට කියනවා අනිවාර්යයෙන්ම දෙමව්පියෝ ඒ රැස්වීමට සහභාගී වෙන්න. ඉතින් දෙමව්පියන්ට වෙන කරන්න දෙයක් නැහැ. සමහර තැන්වල රුපියල් 400ක් එකතු කරා. ඒ උත්සවයේ වියදම් සඳහා. දෙමව්පියෝ බැන බැන ගිහින් දුන්නා. සමහර දුප්පත් අහිංසක දෙමව්පියෝ මේක නොදුන්නොත් Tamanට අහිතක් වෙයි කරදරයක් වෙයි කියලා ඉතින් ගිහලා දුන්නා. එවැනි தત્ත්වයේ පහළ මට්ටමකට වැටිලා තමයි මේ ඡන්දය ඇත්තටම පවත්වගෙන ගියේ. ඉතින් මේ මේක ඇත්තටම ගත්තොත් එක පැත්තකින් අශීලාචාරයි අනිත් පැත්තෙන් මුළුමනින්ම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. සාමාන්‍යයෙන් අපි දන්නවා ඉන්දියාවේ මැතිවරණ නීතියට අනුව මොන මැතිවරණයක් තිබ්බත් ප්‍රාදේශීය සභා මැතිවරණයක් නගර සභා මැතිවරණයක් ඒ පුංචි මට්ටමේ මැතිවරණයක් තිබුණත් කිසිදු රාජ්‍ය නායකයෙකුට මුල්ගල් තැබීම් විවෘත කිරීම් ඒ කිසිවක් මේ මැතිවරණ කාල සීමාව තුළ පවත්වන්න බෑ. ඒක තමයි ඉන්දියාවේ මැතිවරණ නීතිය. අපේ රටේ ඒ නීතිය නැහැ. හැබැයි අපේ රටේ සදාචාරයක් තියෙන්නේ. මේ සියලු දේශපාලන පක්ෂවලට සම අයිතිවාසිකම් තියෙන්නේ. ඇත්තටම එහෙම එකක් තිබුණේ නැහැ. ඒතර එක පැත්තකින් ආණ්ඩුවක් ඡන්ද ඉල්ලනවා. අනිත් පැත්තෙන් දේශපාලන පක්ෂ ඡන්ද ඉල්ලනවා. ඒතර දේශපාලන පක්ෂයි ආණ්ඩුවයි අතර ඡන්දයක් තමයි ඇත්තට මේ සටනක් තමයි තිබුණේ. නැතු සන්දානේ නැමැති දේශපාලන පක්ෂයයි අනිකුත් දේශපාලන පක්ෂයයි අතර සමාන තත්ත්වයන් යටතේ තිබිච්ච තරගයක් නෙමෙයි. සර් රාජ්‍ය බලය පාවිච්චි කරපු එක ඉතාමත්ම පහත් මට්ටමින් මේ මැතිවරණයේදී සිද්ධ වුණා. ඉතින් ඒක කිසිසේත්ම සාධාරණ සහ යුක්තිසහගත එකක් නෙමෙයි. අනිත් පැත්තට ගත්තොත් ඇත්තටම දැන් මේ ඒ රාජ්‍ය බලය පාවිච්චි කිරීමේදී පටන් ගත්තෙම පළාත් සභා මුදල්. ඉතාල වගකීමෙන් කියන ඌව පළාත් සභාවේ මුදල් ලක්ෂ 7200ක් लक्ष 7200ක් පළාත් සභා මුදල් කියන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි. ඌව පළාතේ ජනතාවගේ විතරක්මත් නෙමෙයි. ඒ සල්ලි කෙලින්මත් එක් අපේක්ෂකයෙකුට විතරක්. අය වෙන කාටවත් දුන්නේ නැහැ. තමන්ගේ පක්ෂ අනිත් අයට දුන්නේ නැහැ. ඒකෙන් තමයි පටන් ගත්තේ හට්පුටු අර උදුලුතල බෙදෙන වැඩේ. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තමයි බෙදුවේ. ඒ බෙදුවේ හැබැයි හැමෝ කොහොමද බෙදුවේ? සසේන් රාජපක්ෂ බෙදෙන. සසේන් රාජපක්ෂ බෙදෙන. ඒක ඒ ලක්ෂ 7200 කොහොමද වෙන් කරේ? ලේකම්වරයා වගේ කියන්න ඕනේ. ඔය බෙදුවයි කියලා ඒවා දැන් ඉවරයි කියලා ඡන්ද ඉවර වුණා දිනුවයි කියලා ඒව නතර වෙන්නේ නැහැ. අනාගතේ කවදා හරි ඒ මුදල් පාස් කරපු ලේකම්වරයා මේකට වග කියන්න ඕනි. අපි ඒකට නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්න. මොකද කොහොමද ඒ සල්ලි වෙන් කරේ? කොහොමද ලක්ෂ 7200ක් ලේකම්වරයාට එහෙම තනි පුද්ගලයෙකුට වෙන් කරන්න තියෙන බලය මොකද්ද? මොකද්ද නීතිය ප්‍රතිපාදන? පළාත් සභාවේ සංධානයේ මන්ත්‍රීවරුත් ඒකට කැමති නැහැ විරුද්ධයි. මොකද ඒක ඒක හරිම අසාධාරණ විදිහට කරේ. කැබිනට් ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා මොණ්ඩාරුව දිස්ත්‍රික්කේ. ඒ කැබිනට් ඇමතිවරු තුන් දෙනාම කැබිනට් එක නියෝජනය කරන ඇමතිවරු තුන් දෙනාටත් එවැනි බලයක් තිබුණේ නැහැ. පළාත් හැබැයි පළාත් සභාවේ මේ ඥාති සම්බන්ධය නිසාම ඒ බලය පාවිච්චි කරලා ලේකම්වරු හරහා ලක්ෂ 7200ක් පාවිච්චි කරලා ජනතාවට බෙදුවා තමන්ගේ ගෙදරින් ගෙනල්ලා මැදමුණට පොල් කඩලා ගෙනත් දෙනවා වගේ. ඔබතුමා වක්කීමක් ඇතුළු කියන එක ඔප්පු කරන්න සාධක තියෙනවද? හැදිලු. ඒක නිසා මම කිව්වේ ලේකම්වරයාට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක එහෙම නෙමෙයි නම් පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපිට විරුද්ධ. අපි කියනවා නෑ මේ ලක්ෂ 7200 කොහොමද රජයේ පළාත් සභා ප්‍රතිපාදන වෙන් කරේ? ඒ ප්‍රශ්නෙට උත්තර බඳින්න ඕනි. පාර්ලිමේන්තුවේදී පළාත් සභාවේදී අපි මේ ගැන ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න වලට නිල උත්තර ලේකම්වරයා බැදිය යුතුයි. කවුද මහාමති? මහාමති නෙමෙයි මේකේ ප්‍රධාන වග උත්තරකාරයා වෙන්නේ අවසානයේදී රජ නිලධාරියා. මූල්‍ය පිළිබඳ වග කියන්නේ පළාත් ලේකම්වරයා. ඒ නිසා ඔහු මේ සල්ලි වෙන් කරපු ආකාරය පිළිබඳ නීති ඉදිරියේ අනිවාර්යෙන් ප්‍රශ්න කිරීමකට අනාගත ඉලක්ක කරනවා. ඉතින් ඒ වගේම තමයි ඇත්තටම ගත්තොත් මේ මැතිවරණයේදී අර විවිධ දේවල් බෙදා හැරීමට අමතරව राज्य निलधारीोलाकोट अमतर राज्य माध्य पावित कर जन मन विकृति करेकर बलपैम की अतिशय भयानक एवं तत्व अतरम मुलू पला तिबुण एहेम कर्लत् बरीमतन मुखदरी
විපක්ෂයේ දේශපාලන පක්ෂවල කාර්යාලව කඩන්න පටන් ගත්තා පහර දෙන්න පටන් ගත්තා හැබැයි ඡන්ද කාලේදී කිසිවෙක් අත්තරමුර ගත්තේ නැහැ උණ්ඩ තිබුණා දැන් උණ්ඩ ප්‍රශ්නයම මොනරාගල අපේ පක්ෂයේ අපේක්ෂක විජේසිරි සහෝදරයාගේ ගෙදරට ඇවිල්ලා ඩිපෙන්ඩර් වලින් ඇවිල්ලා වෙඩි තියලා ගෙදර ජනෙල් වලට විත්ති වලට වෙඩි තියලා ඒ එතනම උණ්ඩ තිබුණා පොලිසියව අහුලගෙන ගියා සාක්ෂි තිබුණා පැමිණිල්ල ඉතා පැහැදිලිව කිව්වා මේකට සම්බන්ධයි මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඔහු ආවා මේ වෙඩි තිබෙමිට කියලා අදත් පැමිණිල්ල තියෙනවා හැබැයි අද වෙනකන් ඔහු අත්තරන් උඩ ගත්තේ නැහැ ඉතින් මේක තමයි ප්‍රශ්නේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ මැතිවරණයෙන් පස්සෙත් ඒ අපේක්ෂකයම ගෙදරට නැවත පහර දුන්නා පොලිස් බැරියර් එකක් තියෙනවා ඉස්සරහ පැත්තේ ගෙදර ඉඳලා මීටර් 50ක් යා පැත්තේ පාරේ තියෙනවා බැරියර් එක ඒ බැරියර් එක තියෙද්දි මෙතනට ඇවිල්ලා පහර දීලා ගියා ඉතින් මේක තමයි අවසන් කරමු මම ඉතාලම ඡේදනීය තත්ත්වයේ නමුත් අපි ජනතාවගේ පැත්තේ ඉඳලා අපි ඉතාලම පැහැදිලිව කියන්නේ ඒ අභියෝග සියල්ල මැද්දේ ඔබ ඌවේ ජනතාවගේ හඬ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරා ඒ අභියෝග මැද්දේ මේ පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මේ ගරාවැටෙන ආර්ථිකය වෙනස් කරලා ඔබේ ජීවිතය ශක්තිමත් කරන්න ඔබ අතිමහත් උදාර කාර්යභාරයක් කරා ඒ තමයි ඒ ඡන්දේ පාවිච්චි කිරීම අන්නේ ඡන්දේ පාවිච්චි කිරීම අනාගතයේ ඔබේ ජයග්‍රහණේ පදනමයි ඒ පදනම නිවැරදිව පාවිච්චි කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ස්තුති අරුන්දික මන්ත්‍රීතුමනි දැන් මෙතුමා මේ කියපු කාරණා අනුව රාජ්‍ය බලය රාජ්‍ය නිලධාරීන් මේ සියල්ල භාවිත කරලා ලබාගත් ජයග්‍රහණයක් හැටියටයි විපක්ෂය පෙන්නුම් කරන්නේ දැන් තුමාලා දැන් මේ ජයග්‍රහ ඒ කියන්නේ කියනවනේ දැන් මේ මේ දිනලා තියෙන්නේ රාජ්‍ය බලය පාවිච්චි කරලා කියන්නේ අවසාන කුමාරි දිනලා තියෙනවා කියන එක පිළිගන්න ඕනේ දැන් දිනලා තියෙනවා දැන් දැන් මේක දිනු හැබැයි තුමාලා කියන්නේ දැන් जन एक बाले සමාජ මට මොහොතක් දෙන්න අපිට හිතවත එක් දුරකට දෙන්න අපේ ප්‍රශ්න ටියමු සමන් කුමාර මහතා ගාල්ලෙන් කතා කරනවා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සුදේ මහත්මයා ඔව් ප්‍රශ්නේ අහන්න මුලින්ම සුබ කතනවා ඔබතුමා මේ වැඩසටහන මෙහෙවන ආකාර පිළිබඳව ස්තුති මගේ ප්‍රශ්නේ වෙන්නේ ගරු අරුන්දික ප්‍රකාශන මන්ත්‍රීතුමාට ඔව් ප්‍රශ්නයක් කරා ඔව් ඌව පළාත්වා මැතිවරණයට පෙර ආණ්ඩුව දැඩි ලෙසම කිව්වා මේ මැතිවරණයේ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා කියලා प्रतिफल अनिवार्य මේ දරන්ත ජයග්‍රහණය ලැබනවා කියලා ඊළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුව යනවා. තමුන්නාන්සලට ජනවාරි මාසේ මුල් සතිය වෙනකොට තමුන්නාන්සලට බලා ගන්න පුළුවන් මේ රටේ ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම ආණ්ඩුව තියෙනවා ආණ්ඩුව ඒ ජයග්‍රහණයට යනවා. දැන් මම කියාගෙන ආවේ සුදේව දැන් මේ ආණ්ඩුව අවුරුදු 20ක් බලේ ඉන්නෝනි. දැන් මේ ආණ්ඩුව දැන් එතකොට දැන් මේ ආණ්ඩුව දැන් අත්‍තරම හිතනකොට සාමාන්‍යයෙන් අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලයක්. මේ රටේ මැතිවරණ ඉතිහාසයත් එක්ක තම දීර්ඝ කාලයක් මේ ආණ්ඩුව බලේ ඉන්නවා. ඒකෝට දැන් මේ ආණ්ඩුව බලේ ඉන්නවා නම් මේ ආණ්ඩුව දැන් මේ අය කියන විදිහට දැන් මේ ආණ්ඩුව මේ අවසාන කාලෙනේ මේ යන්නේ. දැන් මේ මේගොල්ලෝ කියන්නේ දැන් මේ ආණ්ඩුව දැන් ඉවරයි. දැන් පරදිනවා. දැන් ආයේ ඊළඟ මැතිවරණ පරදින්න. දැන් අපිට මතක අපිත් මෙහෙම හිතලා 1994 තමයි ජනාධිපතිවරණේ තිබ්බේ. ඒකෝට ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත පාලන කාලයක් තිබ්බා ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය දැන් මේක පරද්දන්න ඕන. අපි පරද්දන්න ඕන කියලා හිතුවාම දැන් අපි පාර්ලිමේන්තුවෙන් අයින් කරා අපේ අමරසිරි දොරංගොඩ මැතිතුමාවයි එස්.බී. නාවින් මැතිතුමාවයි අයින් කළා. ඉස්සෙල්ලා අමරසිරි දොරංගොඩ මැතිතුමාව 1993 දී අයින් කළා. අපි එවනවා දකුණු බලත් සභාවට. දකුණු බලත් සභාව මැතිවරණයේදී අපි ආසන 26ක් ලබා ගන්නවා. එතකොට එක්සත් ජාතික පක්ෂය ආසන 25යි.
එතකොට අපි තමුන්නාන්සරට මතකයි ඕන පොඩි ළමයි දිනන ගන්න විශේෂයන් වැඩි එතකොට අපි තමයි බලේ පිහිටවන්නට ඕන දැන් පළාත් සභාව පිහිටවන්නට ඕන දැවන්ත එක්සත් ජාතික පක්ෂ රජයේ පරදිනවා එතකොට ඊළඟට දැන් ඊතරදී හැබැයි ඊතරදීත් වෙච්ච දේ තමුන්නාන්ස දන්නවා අපි අපිට දියුරුම් දෙන්න දුන්නෙත් නැහැ අපි එක්කෙනෙක් ඉස්සුවා ඊළඟට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාම තමයි ඒ වෙලාවේ ගිහිල්ලා අඩුකාරයේ කාර්යාලය කඩලා ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න ගිහිල්ලා ඊතර දියුරුම් දුන්නේ අපි ඊළඟට ඒ පළාත් සභාව දින්න දැන් මෙතන දකුණු පළාත් මේ ඌව පළාත් සභාව පරාදයි මැතිවරණයක් තියෙනවා ජනාධිපතිවරණේ එදා 1993 දී දකුණු පළාත් සභාව දිනුම් දිනලා තිබිච්ච දිනලා ඊළඟ 94 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ රටේ ජනාධිපති වෙනවා කියන අපි පැහැදිලිවම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගිහිල්ලා එතන ජයග්‍රහණය කරලා තමයි අපි 94 මැතිවරණයට ජනාධිපතිවරණයට යන්නේ ඊළඟටම වාම පළාත් සභාව වාම පළාත් සභාවේ අපි රාජාලිය පක්ෂයත් එක්කලා කවුසු වෙලා ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහත්මයි එස්.පී. නාවින්න මහත්මයි හැබැයි අපි ඒ වෙලෙ ආසන 27ක් ගන්නවා එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂය ගන්න ආසන 25යි අපි ඊතර දිනනවා පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය දාලා ආව කෙනා අපි දිනනවා දිනලා ඒකේ අධ්‍යාපන හැමති දුරට එනවා ඊළඟට ප්‍රේමචන්ද්‍ර මහත්ම මහාවැති වෙනවා හැබැයි අපිට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න වෙනවා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා තමයි ඒක කරගත්තේ. හැබැයි අපි ඊළඟට 94 දී අපි දිනනවා. 94 ජනාධිපති දිනනවා. දැන් මෙතනදී සියලු දේ පරාදයි. අවසාන පළාත් සභා මැතිවරණය පරාදයි. එහෙනම් ඊළඟට තියෙන ජනාධිපතිවරණය. ඉතින් මේ අපි ඒක තමයි මේ කියන තර්කය. අනිත් කාරණාව තමයි මගේ අපේ මම හැමදාමත් ගරු කරන කෙනෙක් ගායන්ත කරුණාදුල රැක්තුමා. හැබැයි එතුමාට වැරදුනා. එතුමාට වැරදුනා. එතුමා ආනමඩුව ගැන කියද්දී එතුමා මම හිතන්නේ එතුමා එක පටලවත්තයි කියලා ආනමඩුවේ සද්ධාතිස්ස වඩිගමංගලපැතුම තමයි දිරන්නේ ඊළඟට තමයි අතුරු පැතිවරණයේදී අශෝක වඩිගමංගලපැතුම දිරන්නේ ඒක මම හිතන්නේ ඒක එතුමාට ඒක පොඩ්ඩක් පැටලුණායි කියලා දෙන්නම් වඩිගමංගලවල ඉඳලා ඔව් ඒක තමයි පොඩ්ඩක් පැටලුණා ඉතින් විශේෂයෙන්ම ඊළඟට ගත්තාම කොහමද දැන් ඡන්ද මේ පෙත්සමත් දාලා ඒක මේ වුණේ තමයි වෙන්නේ ඔව් 2000 දැන් 2001 දී දැන් අපි ඒක කියන්නේ මේ දැන් අද වෙනකොට දැන් අපේ නියුත් කතානායකතුමා පැහැදිලි කරා මෙතනදී මනුෂ්‍ය ඝාතන ඒ වගේ දේවල් සිද්ධ වෙලා නැහැ. හැබැයි අපිට මතකයි 2001 දී මේ එක්සත් ජාතිපක්ෂයේ සිරු දෙනා නිමේ. හැබැයි එක්සත් ජාතිපක්ෂයේ සමහර නායකයෝ ඒ ජනාධිපතිතුමිය ඉන්නකොට මේ අගම අග්‍රාමත දූරේ සහ ආණ්ඩුවේ බලය ලැබිලා විශේෂයෙන්ම ආණ්ඩුව වගේ මැතිවරණ කොට්ටාසවල දෙමු දසනායක අමතුමා සම්පූර්ණයෙන්ම හිර කරලා 32 ඝාතනය කළා. ඒ තාමත් ඒ පිළිබඳව නඩු තියෙනවා උසාවිවල එහෙම තියෙනවා. ඉතින් මේ ඉතින් එහෙම ප්‍රචණ්ඩත්වය කියන දේ ඒ කියන්නේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩත්වය මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය සමහරක් අය මේ වගේම තමයි අපි ජනතාව වුණත් මෙහෙම ඉතිහාසයක් තියෙනවා අපි ඒක කතා කරන්නේ නැහැ දැන් ඒක කතා කරන්න ඕනේ නැහැ. හැබැයි එකක් තමයි දැන් අද වෙනකොට දැන් විජිතකරන් මෙතුමා දිගින් දිගටම පෙන්නනවා ජනතාව විතරේ වර්ධනයක් තියෙනවා කියලා. දැන් මේ රටේ ජනතාව බලන්න හිටිය දැන් අපේ මේ සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ කතා අහපු ජනතාව මම හිතුවා මම එක වෙලාවකට කල්පනා කරා මේ රෝහණ විජේවීර මැතිතුමා අපිට මතකයි රෝහණ විජේවීර මැතිතුමා අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පැය 7ක් කතා කරපු රැස්වීම අපි දැකලා තියෙනවා. හැබැයි ඒ දේවල් වල ගත යුත්තක් තිබ්බා. ඒ කතා කරන දේදී ගත යුත්තක් තිබ්බා. හැබැයි අපි දැක්ක මේ ජනතා විමුක්ති පෙරමුණ වැටලා තියෙන තත්ත්වයකත් ගැලරියට කතා කරේ අන්තිම මම දන්නේ ඒක ඒ සමහරක් වෙලාවට අපිටම හිතා ගන්න බෑ. හැබැයි ඉතින් සමහරක් අය හිතුවා මේ ක්‍රමයට යනවා කියලා හිතමුකෝ. රෝහණ විජේවීරමත්මගේ ක්‍රමය නෙමෙයි දැන් ක්‍රමය අපි වෙනස් උපාය මාර්ග වෙනස් විදියට කතා කරන්න ඕන ජනතාවට hina වෙන්න විහිළු කරන්න එහෙම කරලා මේ ආණ්ඩුව උපහාසයට ලක් කරලා අපි හිතුවා ඡන්ද 14000යි. තව පොඩ්ඩක් එහාට වහට ගියන ඉතුමාටත් ආසනේ නෑ. දැන් මේතුමා ඔබතුමා හොඳ ප්‍රශ්නයක් කරුවා බලගල්ල මෙතුමා. දැන් මෙතුමා කියනවනේ මෙතුමාලා පහුගිය කාලෙම දැන් පහු මෙතුමාලා මැතිවරණයක් කරනකොට කවදා පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන වනාපිල්ලගෙන මැතිවරණ කරේ නැහැ. හැබැයි මෙතුමාලා මේ ක්‍රමයේ ටිකක් වෙනස් කරා ගිය මැතිවරණයේදී. ඒක මෙතුමාලා දැන් මේ ඒක රටේ ජනතාව දන්නවා. පෝස්තරේ ගහනවා, පින්තූරේ ගහනවා. පින්තූරේ දැන් ජනප්‍රිය අපිට මතකයි ලාල්කාන්ත මැතිතුමා කොළඹින් ඉඳනකොට ලාල්කාන්ත මැතිතුමාගේ හොඳ පින්තූරයක් දාලා ලස්සනට එහෙම මැතිවරණයට ගියා. ලාල්කාන්ත මැතිතුමා ඡන්ද ටිකක් ගත්තා. එතකොට දැන් එතුමාලා අපිට කියන්න බෑ දැන් මේ අපි මනාපපුරේ නැති වෙන්න පුළුවන්. නමුත් හැබැයි පුද්ගලෝ කේන්ද්‍ර කරගෙන මේ මැතිවරණ කරනවා ඒගොල්ලෝ. දැන් අද වෙනකොට සුදත් බලකල්ල මැතිතුමා පැරදිලා තියෙනවා. හැබැයි ජනතා විද්‍යාවේ ඡන්ද 30ක් විතර වෙනවා නේ කින්නේ.
මොකද්ද වැඩිවීම කියන්නේ දැන් මේ ඔය වැඩිවීම විදිහට ගත්තොත් එහෙම 2009 එකයි ඒකට තව එකක් එකතු කරපුවාම 2014 එකයි දෙකයි ඊළඟට තව තව දැන් පළාත් සභාව තව අවුරුදු පහක් තියනවානේ ඒතකොට පළාත් සභාව පහෙන් පස්සේ 2019 ඉඳි තව එකයි තුනයි එහෙමද යන්නේ අපි හිතන ජනතාවට උත්තරන මම හිතුවා තපුන්නාන්සලා මං හිතන්නේ දැන් අපිත් එක්කලා මැතිවරණ තරඟ කළා මනාපොලින් ඉහළටම ආවා හැමදාමත් ජනතාවට උත්තරනේ අපි තපුන්නාන්සලාට තියනවා පොඩි මේ අර මේ එකක් තියෙන සූත්‍රයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ වැඩි වෙනකොට මේ රටේ ජනතා විද්‍රෝහමුණ නැති වෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කරව තමුන්නාන්සලට වැරදිලා ආවත් තමුන්නාන්සලගේ විනාශය ඒක අද වුණත් මම කියනවා ඒක තමයි මේ සූත්‍රය ඒක ඉතිහාසින් ළම තිබ්බනි ඉතින් ඒක නිසා තමුන්නාන්සලට ඔය යහතින් දේශපාලනය කරගෙන ජනතාවට කරුණු ගියාගෙන හොඳ විපක්ෂයක් හැටියට කටයුතු කිරීමේ අවස්ථාව තියෙන හැමදෙස්සම අපිත් එක්කලා ඉතින් ඒක නිසා ඒක අපි අනිවාර්යයෙන් කියන්න ඕන ඒ වගේම තමයි දැන් මේ 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 කාරණාව කතා කරද්දී මේ දිගින් දිගටම කියනවා රාජ්‍ය බලය යොදවා රාජ්‍ය හැබැයි අපි අපි ඉතිහාසයට ගත්තහම මම නම් බෞද්ධලිකව හිතන දෙයක් තමයි කවුරු බලයට ආවත් තමන්ගේ දැන් එක්සත් ජාතික පක්ෂයට බලයට ආවත් තමන් ඒ තමන්ට අවශ්‍ය කරන දේවල් කරගන්නවා මැතිවරණයකදී ඒක කාටවත් නැහැ කියන්න බෑ ඒක දැන් මම කියන්නේ නැහැ ඒක මම ඒක දැන් සමහරක් වෙලාවට අපි ඒක හරි කියන්නේ නැහැ හැබැයි සමහරක් වෙලාවට ඒක දැන් සංසන්දනාත්මකව හිතන්න ඕන අපි සංසන්දනාත්මකව බලමු එවකට හිටපු එක්සත් ජාතික පක්ෂ අවුරුදු 17ක පාලනය කාලයේදී මැතිවරණ කරපු හැටි ඊළඟට අපේ අපිත් එක්කලා අපි ආණ්ඩුව පිහිටවල 1994 ආණ්ඩුව පිහිටවල ඊළඟට වායම පළාත් සභා මැතිවරණේ වගේ දේවල් කරපු හැටි හැබැයි මේ ජනාධිපතිවරයාට තිබ්බේ නැහැ දැන් තමුන්නාන්සලා දන්නවනේ මේ මැතිවරණ දිනේදී මේ පහුගිය කාලෙ තිබිච්ච එක මැතිවරණයකවත් මැතිවරණ දිනේදී ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ ඇයි බුරුතු පිටින් ගිහ ඡන්ද දාන්න යන්නේ නැහැ හොර ඡන්ද දාන්න යන්න බෑ අනික පෝලිං ඒජන්ට් කෙනෙක් නාව දැන් ඕන්නේ නැහැ ඡන්ද පුර නියෝජිත ඕනේ නැහැ මොකද හේතුව හොර ඡන්දයක් අල්ලන්න දෙයක් නැහැ මොකද අයිඩෙන්ටි කාඩ් එක කොට ඡන්ද දාන්න මේ ජාතික හැඳුනුම්පතට ලොකු වටිනාකමක් දුන්න නායකයා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ඒක නිසාම තමයි අද ඔය මැතිවරණ දිනේදී ප්‍රචණ්ඩ ක්‍රියා නැති වෙලා මැතිවරණ දූෂණ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඇත්තටම මම එකයි කිව්වේ සංසන්දනාත්මකව හිතනද අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණ ක්‍රියාවලිය යම්කිසි හොඳ තත්ත්වයකට සාධනීය තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. තව තවත් ඉස්සරහට යනකොට මම හිතන්නේ ලෝකයේ අනිකුත් රටවල් වගේ මේ රට පරිවර්තනය වෙයි. හැබැයි එකපාරටම නෙමෙයි. ඉතින් ඒක නිසා අනිත් එක තමයි දැන් අපි කිව්වා අපි අපි සියලු දෙනාම එකතු වෙලා ඔය බෙදන දැන් කවුරු හරි පුද්ගලයෝ යම් කිසි දෙයක් ප්‍රධානය කරා නැත්නම් අල්ලස් දීලා ඡන්ද ගන්නවා නම් ඒකට අපි විරුද්ධව ඒකට විපක්ෂය ආණ්ඩුපක්ෂය සියලු දෙනාම හැබැයි තමුන්නාන්සලට කොහෙටවත් කියන්න බෑ ආණ්ඩුවක් හැටියට මේ දේවල් කරා කියලා කියන්න බෑ නියන් සහනාධාරය ගැන කතා කරා නියන් සහනාධාරය ගැන ඇත්තටම නියන් සහනාධාරය තමුන්නාන්සල දන්නවා අපි ශ්‍රේෂ්ඨාධිකරණය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තීන්දුවක් අරගෙන තමයි මේ නියන් සහනාධාරය බෙදෙන තැනට අපි ආවේ එතකොට එක පාටම එතකොට සමහරක් වෙලාවට දැන් තියෙන රජයක් හැටියට ගත්තම සමහරක් වෙලාවට අපි නැහැ කියන්නේ පවතින රජයට ජනාධිපතිවරයා ඉන්නකොට ඊළඟට පාර්ලිමේන්තුවේ ඇමතිවරු ඉන්නකොට ඊළඟට පාර්ලිමේන්තුවේ තුනින් දෙක බලයක් තියෙනකොට පළාත් පාලන ආයතනවල බලයක් තියෙනකොට එතකොට මේ පළාත් මේ බලය සමහරක් වෙලාවට එහෙම තියෙනකොට වාසි මේ වාසි සමහරක් වෙලාවට මේ වාසි ප්‍රයෝජනෙ ගන්නවා ඒකදී සමහර ඒක ඒක අපි නැහැ කියන්නේ නෑ හැබැයි හෙට එක්සත් ජාතික පක්ෂය ආවයි කියලා ඒක වෙනස් වෙන්නේ නෑ දැන් ඒක තමුන්නාන්සේ දැක්කා බණ්ඩාරවිල නගර සභාවේ නගරාධිපතිවරයාට බහුතරම ඒ කියන්නේ නගරාධිපති ෘත්වරයාට තමයි බණ්ඩාරවිල නගර සභාව සීමා බලය දීන්නේ අපේ රැස්වීමක් තිබ්බහම සුදේව ඊළඟ දවසේ වෙනවා PHI මහත්තයා වෙනවා ඒ රැස්වීමති මිච්ච ගෙදරට නඩු දාන්න කී දෙනෙකුට නඩු දැම්මද මදුරුවන්ට නඩු දාන්න ඊළඟට අර මානේ අහිංසක මල් කඩයක් කරපු ළමයෙක් හිටියා මේ පිළිගත්තයි කියලා තුව දවස් දෙකක් දෙනවා මල් කඩේ අයින් කරගන්න කියලා. ඉතින් මේ වගේ දැන් ඊළඟට තමයි ත්‍රී වීල් සංගම් වලට ඊළඟට වෑන් වලට තුව හරි ලකුණු දාගත්තේ නැත්තම් ඒ වෑන් වල ඒ අයට විරුද්ධව වැඩ කරනවා කියලා. ඒ අය ඊළඟට වැඩක් කරගන්න එන්න එපා කියලා. ඉතින් මේ වගේ බලපෑම් කරනවා. ඡන්ද දවසෙත් ඔය වගේ සිද්ධියක් වුණා. ඒක ගැන මම ඉතාමත් කනගාටු වෙනවා. ඒ සිද්ධිය නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීලා. ඉතින් ඒක නිසා දැන් මම කියන්නේ ඒ දේවල් එතන ඒක කුඩා ඒකකයක බලය තියෙනකොට ඒ හැසිරිච්ච හැටි හැබැයි හිතන්නකෝ ආණ්ඩුවක් තියෙනවනේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තියෙනවනේ මේ අපි කරන විදිහට නෙමෙයි මේ ඊට වැඩියේ අපි හිතනවා එහෙම අපිට අතීත අධ්‍යක්ෂකින් තියෙනවා
මම හිතන්නේ ගන්න කරුණා දිරව මැතිතුමාලා ඒ වගේ කරයි කියලා. හැබැයි එහෙම කරන පිරිසක් ඉන්නවා. ඒ බලයේ ඉස්සර අනිසිරස පාවිච්චි කරන පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුලත් හිටියා, අතීතෙත් හිටියා, වර්තමානෙත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ සංසන්දනාත්මකව බලන්න එකක් තමයි මේ මැතිවරණය. අපි අනිවාර්යයෙන්ම දැන් නමුන්හන්සලා මොන තර්ක ගෙනාවත් මැතිවරණයේදී අපි ජාග්‍රහණය කළ දෙනවා. අනිත් කාරණාව තමයි සියලුම මාධ්‍ය අපි දැක්ක සියලුම මාධ්‍ය කිව්වහම දැන් අපි දැක්ක Facebook වල, Twitter වල ඊළඟට ගත්තහම දැන් හැම ලෝකයට යන ලෝකේ ජාත්‍යන්තරයට යන හැම මාධ්‍යකින්ම ආණ්ඩුව පරද්දලා තියෙනවා. ආණ්ඩුව පරදිනවා කියලා කිව්වා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම පරාදයි. ඊළඟට හුඟක් වෙලාවට හැම මම හිතන්නේ මාධ්‍යවලක් වාසිය එක්සත් ජාතික පක්ෂයේ තිබ්බේ සාමාන්‍ය පුවත්පත් අරගෙන ගත්තහම මේ මැතිවරණ දිනයේදී සහ මැතිවරණ දිනට ඉස්සෙල්ලා තිබිච්ච පුවත්පත්වල සිරස්තල ගත්තහම ඒ හැම එකකින්ම ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ දිනනවා කියලා, එක්සත් ජාතික පක්ෂයේ දිනල ඉවරයි කියලා, විපක්ෂ දින ඉවරයි කියලා ආණ්ඩුව පරදිනවා කියලා. අනිත් එක තමයි අපි මේගොල්ලෝ කියනවා මේ ෆෝස් එක දැම්මයි කියලා. හරින් අපේ කවුද මේ මේ දැන් හරින් මැතිතුමා කවුද කියන්නේ හරින් මැතිතුමා සල්ලි පිටං කරේ නැහැ කියලා. මන් දන්නේ නැහැ සල්ලි කොහෙන්ද ආවේ කියලා. ඒක ගැන මට මේ මේ කියන්න දන්නේ නැහැ. හැබැයි එතුමා සල්ලි පිටං කරා. අපි දැක්ක එතුමා ගිය විදිය, එතුමා මැතිවරණය කරපු විදිය, එතුමා මැතිවරණයට මං හිතන්නේ පෝස්ටර් විතර. අද තමුන්නාංශ කියලා බලන්න වැඩිම පෝස්ටර් දෙන්නේ කාටද? වැඩියම පෝස්ට් තින්නේ ශශින්ද්‍රගේද හරින්ගේද? මොනරාගල හරි ශශින්ද්‍ර කාලේ දෙනවා වගේ තුන් ගුණයක් දිස්ත්‍රික්කලපු තමයි. හැබැයි ඒ වගේ එක එක ජාති පෝස්ට් ඊළඟට මතරදී ඒ වගේ. ඉතින් ඒක නිසා මම හිතනවා දැවැන්ත විදියට එතුමන් සල්ලි විතර කරලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි තමුන්නාංශලගේ මුළු කණ්ඩායමවත් ගිහිල්ලා විපක්ෂය ආණ්ඩුවට විරුද්ධ අසුද්ධ බලවේග සියල්ලක්ම මේ පළාත් සභා මැතිවරණේ ක්‍රියාත්මක වුණා. ජනතා විමුක්ත පෙරමුණ හිතුවා මේක නෙමෙයි. අද ජනතාව තමුන්ගේ හෘද සාක්ෂියට අනුව කතා කරොත් තමන්ගේ හදවතේ ගැඹුරුම තැනින් අහලා බලන්න. තමුන්නාංශල හිතුවේ මේක නෙමෙයි ජයග්‍රහණය. තමුන්නාංශ හිතුවා මේ මෙතනදී අනිවාර්යයෙන්ම මේකට දාන්ත ජයග්‍රහණය ලැබෙනවා. තමුන්නාංශ හිතුවා මේකත් එක්කලා අද දැන් අර මහත්යෙක් වූ අපේ පක්ෂේ දෙදරලා ගිහිල්ලා කියලා. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂේ දෙදරීම පටන් අරගෙන තනවා. බෙනත් හිතන්නේ නැති තරකින් දෙදරීම. ගාන්ත කරනවා කියලා මද්දවත් හිනා වෙනවා. මම අද වෙනකොට अखिल विराजि प्रेमदास प्रादेशीय सभा पार्लिमेंट खंड අද ඒ කණ්ඩායම ගේ ප්‍රශ්න ඇතුලේ තාම විසඳලා නැහැ. ඊළඟට ගත්තාම තමුන්නාංශලා තරුණ පාර්ලිමේන්තු මැද නම් කියන්න ඕනේ නැහැ. තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. ඒ එක්සත් ජාතික පක්ෂ තුල මේ අලුත් තනතුරු ලබා දීමේදී කලකිරලා ඉන්න. ඉතින් ඒක නිසා මේ දෙදරීම තවත් තැනකින් තමුන්නාංශලාගේ දෙදරන්න පටන් අරගෙන තියෙනවා. මම මේක අනාවැකියක් කියන්නේ ඉදිරි කාලෙදී ඒක බලන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. අපි බලමු ගාන්ත කරුණාධිරක මන්ත්‍රීතුමායි සම්බන්ධයෙන් කොහොමද කතා කරන්න කියලා. අපි කෙටි විරාමයකට සම්බන්ධ වෙන සූදානම්. තවත් නියුජිතෙන් දෙදෙනෙක් සිටිනවා ප්‍රශ්න කරන්නට. ඔබට අවස්ථාව තිබෙනවා 0112444555 දුරකථනයෙන් 0112444555 අපේ මාතෘකාව ඌවේ මැතිවරණයට පසු. අපි විරාමයක් ගන්නවා. ඌව පළාත් සභා මැතිවරණයට පසු කියන මාතෘකාව තුල අද බලයේ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක වන්නේ දෙවන වටේ තුන්වන අවස්ථාවටයි. ගාන්ත කර්ණාතිරික මන්ත්‍රීතුමා සූදානම්ෙන් සිටින්නේ. එතුමන්ට ප්‍රශ්නයක් තිබෙනවා. අපිට කතා කරනවා මෝදරින් රංජිත් ගුණවර්ධන මහතා. රංජිත් මහතා, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. පොදු අපේක්ෂකයෙකු නැතුව ගරු මහින්ද මහත්තයා පරාජය කරන්න බෑ නේද ඉදිරි ජනාධිපතිවරණයේදී? පසුගිය මැතිවරණ ප්‍රතිඵල අල්ලගෙන පුරසාරම් දෙනවා जनाधिपति මේක වෙනස් වෙගෙන ඉන්නේ හැටි තනි පක්ෂයක් හැටියට ඉල්ලලා එක්සත් ජාතික පක්ෂය උඩට ආපු හැටි සම්දානගත වෙලා ආණ්ඩුව පල්ලම් බහැපු හැටි දැන් පේන්න තියෙනවා. දැන් සුදේව මේ මැතිවරණය
බොහොම උජාරුවට ප්‍රතිඵල දකින්න තමයි ආණ්ඩුව කෑලි කෑලි සිල්ලර ක්‍රමයට තියලා අන්තිමට දෙන්නම් බැටේ කියලා ඌව තියාගත්තේ. අන්තිමට ආණ්ඩුවට ඒක පාරාවලල්ලක් වෙලා තියෙනවා. දැන් බලන්න මේ මැතිවරණය කරපු හැටි. මේ කැෆේ සංවිධානයේ මොකද්ද කියන්නේ මැතිවරණය ගැන? පළාත් සභා මැතිවරණ මාලාවේ පැවති නරකම මැතිවරණය. සිල් රෙද්දේ පොල් ගෙඩියේ ඉඳන් සල්ලි දක්වා හැමදේම බෙදුවා. ඊළඟට මේ ඡන්දෙන් පස්සේ රෙෆරල් සංවිධානයේ මොකද්ද කියන්නේ? අපේක්ෂකයන් බරපතල ලෙස ඡන්ද නීති උල්ලංඝනය කළා. තෝරා ගැනීමකින් තොරව මොනරාගල සියලු දෙනාට නියන් සහනාධාර දුන්නා. ඉතින් මේවා තමයි මේ ඡන්දේ කරපු විදිය ගැන අහන්න ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මේක අන්තිමට සුදේව මේ මහින්ද රාජපක්ෂ මහත්තයයි හරින් ප්‍රනාන්දුගේ ඡන්දයක් වගේ තත්ත්වයකට වැටුණා. ජනාධිපතිතුමා බැහැලා යන්න පුළුවන් හැමතැනටම ගිහිල්ලා විවෘත කිරීම ඔක්කොමත් කරලා මේකට කරන්න පුළුවන් ඔක්කොම ජාති දැම්මා. තමන්ගේ राजपक्ष नम आरक्षा करगन राजपक्ष लाट जनता प्रसाद वेडिवेला मनाप वेडिकरगन पूर्वांग उक्कुम जाति कर मनमतकाई बदुल्ले श्रीलंका निधास पक्षे संवत्सरे जनाधिपत्तुम महा उजारूर की हुआ अपी दिलक्ष पनस्दागी तर तमाई दिरान निकिया अंतिम दिरुप हैटी प्रतिपाल वर दियो एदकोट जनाधिपति वर की हुआ चंदलाई की मट दिन चंद सड़कर जनाधिपति विराट दिन चंदे अखट सरकल मेक चंदे दंग अंतिम सीएट दहनमेकिंग चंद प्रतिशत अड़कर एक्साजाति पक्ष सीएट दहनमेकिंग चंद प्रतिशत वड़ी करतीबिच मंत्री आसन हयाक आंडूर नति गुण नोतिबिच मंत्री आसन हयाक एक्साजाति पक्ष वैडिकर जनता विहिम मे चांदे करे दंग अपे नियोज्य कथानकमा किगे चंदेट चंदे अवश्य मुकुत न्याय की लखीनो ऐडेंटी कार्ड के तीनों मन मत का अरुंदी के मंत्री तुम्हारा कोई लिखी हुई ऐडेंटी कार्ड के दया नोने निशा दें पोलिंग बूथ पर तक कौर ने तत् कमक न्याय की चंदे अवश्य ऐडेंटी कार्ड के पेनला ईट इससे ओ नम निंदित वैडक कर आंडू लाइशन कर तीनों एक तमें मे चांदी आप मुल इंदिरा घटम देख के इवागे क्यूवा मे हरीन प्रणांडु महत्या वेदंकरा युमा तमाई वेडिय पोस्तर गए हुए युमा की तमाई මේ දැන්වීම හුඟක් පළ වුණේ හරි මේ කියලා. නමුත් අපි කියන්න කැමති හරින් ප්‍රනාන්දු මහත්තයා නියං සහනාධාරව මේ බෙදන්න ගියෙත් නැහැ. අඩු ගානේ එතුමා අරක්කු බෝතලයක්වත් දුන්නේ නැහැ ඡන්දෙට. හැබැයි ආණ්ඩුව ඔක්කොම ಜಾති ජනතා මුදල් වලින් බෙදලත් ප්‍රතිඵලය මොකක්ද කියන එක තමයි පැහැදිලි වුනේ. දැන් බලන්න ආණ්ඩුව මහජන මුදල් කොයිතරම් ජනතා බදු මුදල් වලින් කොච්චර දේවල් කරාද කියලා මේ ඡන්දෙට. සුදේව महाजन बधु मुदली तमाइ श्रीलंका निधास पक्ष अंतिम कैनवसिंग सिद्धोरी पीट पलातली बसली अद्द गोई नियामक समृद्धि नियामक उपाधि पत्तींदी स्थिर नाय हारी उपाधिधारी पत्तींदी पुआ रजे पड़िलबमी ओटी बटा गेवमी तमाइ कैनवसिंग हरी एक्सजाधिक पक्ष हेम रजे सेवक्यो बस अनुपूर्वांक मक्ति चंदे हेम रजे पड़िवली अपे कैनवसिंग मिनीसु हंगी मे गवे मिनीसु अड़गाने बत्कट गणवत्त तमम हंगी मे तमय कैनवसिंग इलंगट रश्मीन थीनकोट अभी दख सुदेव अभी वो पलात्ल हिटपुणी सा जनाधिपति वर अनकोट मुन तरंग नास्तिया जनता मुदल काबासीन क्रीम सिद्धवना की लंकायम तीन सी टीवी बस डिपो वाले बस्तिक ए रश्मी मर गिनियन गिनी दादे नाट बस कदेन अन्े विधीर तमय चंद कटिव करे ඊළඟට දැන් මෙතුමා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂය ගැන මෙච්චර කල් අපි මේ වගේ සංවාද වලට ආවම අපෙන් අහනවා කොයි පිලේද කියලා අහනවා රනිල් පිලේද සජිත් පිලේද කියලා අහනවා ඊළඟට මේකේ සමගියක් තියෙනවද කියලා අහනවා නොඑක් නොඑක් දේවල් නේ ඇහුවේ දැන් ගිය සතිය අපි රැස් වුණා මේ ඡන්දෙන් පස්සේ අපේ සියලුම නිරතාල අපි කිසිම ભેදයකින් තොරව ඔක්කොම ඉවර කරගත්තා මේ පක්ෂයේ ජනතාව पक्षे एकबुत वेनवाण समगी वेनवाण बल दिन मे प्रतिपल अपट पेन्व अभी सीलुम देवा किसीम प्रश्न निराकरणी करें दंग ईलंग आंडू साधागनीम सद अभी ओक एकबुत वेला दंग थिंकन अर गोलो काल की मे गोलो काल की किसीदरायाम बलापुर अभी दिन आंडू एत आंडू मेतिया मुनतर काल की दीनिक पउल पालन तुम हतर दिन की पालन ඇමෙතිල හිටියන් නිකන් නොමැතිල වාගිනේ මොනම දෙයක් කත් කරන්න බෑ දැන් අපි මේ ඡන්දේ කරපු දිස්ත්‍රික්ක දෙක බලන්නකො සුදේව මොකක්ද ඇමෙතිවරුන්ට වෙලා තියෙන්නේ කියලා දැන් බදුල්ලේ ඇත්ත වශයෙන්ම අපිට mantriවරු දෙන්නයි පහුගිය පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කරේ
आंडूट कारण सीनियर अमति कम इतने हरीन प्रणांद महत्या तनी अलिया बदल डिस्ट्रिक्टे नियोजने करे आंडूट इन प्रबल कैबिनेट अमित दिन बदल एक्केने निमाल सिरिपाल अमित अनीतना हेमदेटम होट दिटपू दिलान पेर्रा अमित मका दूनी अंतिम उक्कुम बल योद अभी देख बदल विशाल दवंत काट उत्तम उक्कुम ए अमित दिनती वेन कागे बस हाल्टल पवा डिलान पेर्र अमित पींतूरे मे महाजनता पोदू प्रवाह नेटती लोके कोई अटे हेम करा मे गाग नहीं अंतिम जनता दूर्ण उत्तरे अमित दिन्न तरसी प्रतिफल मन सुधीव मे चंदे पटंगन को प्रवृत्ति सागच्चावगति ऊे प्रतिपल आंडोट ऊकी प्रतिपल अक् अंतिम कैबिनेट अमित तरसी तमें जनता उत्तरे बल इलाट मुनरागल दिशे मुनरागल दिशे अपे हिति एक मंत्री अपे ज्येष्ठ उपसभापति कमें पिदून लबू अपे रंजित मद्दुम भंडार मंत्रीवर अभी तनि अलिया मुनरागल एक्स जातिपक्ष नीति आंडोट इनो प्रबल कैबिनेट अमित तूंदे हे भाई प्रबल एक बार नमट मित एक्की मेलव दया ये प्रदेश बे एक्की पार्लमेंट कटीतु एमत्तुमी एतुमी पूर्व पार्लमेंट मंत्री वर प्रसाद वैडिक अड़कने के भीतर इलंगट अनीतना वनजीवी अमति वर अनीतना पोल अमति ईट अमतर महामति वर आई महामति वे ऐके कौद जनाधिपति तुम आगे ज्ञातिपुत्र कथानायक तुम आगे पूत आर्थिक संवर्धन एमत्त आगे ज्ञातिपुत्र आरक्षक लेखा ज्ञातिपुत्र अद इलंग नायक हरिट मे तुम्हारा दें हनुर नामल राजपक्ष के ज्ञाति सहोद मुखाधुने मे उम बल योद अरे नियंग आधार दुनि इताम निंदित विधि दुण्णे महासत्तकुणा वक्पालुना एक पाठ मुनरागल अमारूकी दनगत्ताम विशाल वसेन चंदे औवकी दनगत्ताम दवस्तुनखतरत्ल सत्तकुणा पहालुना पोलोन्नर्वे हटाट दहाकट वैडीन्वा नियंग विपद पत्तेर अनुराधपुरे लक्ष्यकट वैडी पौल संख्या अंपारे मडकलपु हंबंतोट हेमतन मींदेदी ए प्रदेश वाल मिनसुंगे नियंगे प्रश्न आज्ञे चंदे तीन मेतन चंदे डिस्ल मेक दीगा कील किसीम वग विभाग की दिदास दुरा चंदनाम लेखने दिहा बल बल हेम पउल लेखेट रुपये दिदास पंचुन अल्लस दीमा खरीर चंदेल भाग निमसल इति सुदेव मे उक्म दीला मुका दातिम प्रतिफले मे उक्म खरे मुकुद तमंगे राजपक्ष महामति वर आगे जनप्रियते वड़ीला राजपक्ष जनता प्रसाद तीन एक अड़वेन वेनवा जनाधिपति वारे मे पउले अपेक्षक जयग्रहणी करवाम कर्गल वेडगरी अंतिम मुखदूने ससींद्र राजपक्ष महामति वरिया जीवता गड़ सीट हतलि हक हो गए मनाप अड़ेल तीन हतलिस दाहक मनाप अड़कर सामान्य महामति का मकराट पास मनाप वेड़कर मेक उक्म बेदन जाति उक्म बेदर मंद दाहक यदा दिशी हाकित लंका हास्पिटल कट के अक्षि शल्य कर्म वर्ट पवागे ईलंगट नोयकेव बेदुआ ये बेदन तीन हेमदेम बेदर वसगिरी कटवा बेदुआ टकरंत हाट बेदुआ मेशीन बेदुआ नो बेदू दे अंतिम बेदला बेदला चंद हतरी दाहक अड़कर महामति कम कर मिनसुक दकीन हिटीतने आगे महामति वे चंदे पास हेबई बल राजपक्ष हाबू पहाड़ मे प्रतिफल अभी दगिन राजपक्ष जनप्रियते पीड़ित प्रश्न आप मित्र दिन तीन मे जनता उत्तरे दीला तीन मे पउल पालने हेमना बदल बल वे बदलने श्रीलंका निधास पक्षे पलवीन अनुविधान गम अनुविधान गम महामति ससींद्र राजपक्ष मे उम जनता बदम वीदंगल उम पउले पालने बर उत्तंट दानगम हतरी मना पड़कर गणिदी अनुविधान गम गीपार गे मना पनसा हाई मे पार पन नम दाह दक्वा वैडिकर गणतीय इधे मेवई पेनवा सुदेव मुखद प्रतिपल दल एक्सा जाति पक्षेट की दिता मे महामति कमट इलपुआ जयग्रहण कर अर्मी की दल अपे हरीन प्रणांदुकिया जनप्रिय तरुण जव संपन्न बहुम आकर्षणीय तरुण मंत्री वरी यतुमा सियाल कपकर बेस्त वे बल मुखद युमा गर्त जयग्रहण की महामति अपेक्षक हर नम करपू श्रीलंका निदास पक्ष ईटप महामति मे उम वीदंकोम कर मंकी पलात्सभा सालिटिक दिहा गणंगदल इकहल बेदल कर्ता युमा एक मना अपेकट रजे बद मुदल भांडागार दीप सालिवितर इकड़ोस्ता वेलातीनो एक मना अपेकट दल हरीन प्रणांदु आंडी साली वीदंकल युम लभिच मनाप संख्या बला
මොකද්ද තියපු වார்த்தාව බලන්න මේ තරුණ මන්ත්‍රීවරයා අවුරුදු 30 ගානයි තාම වෙන්නේ පාර්ලිමේන්තුවේ අවුරුදු 4යි හිටියේ මොන තරම් ජනතාව එතුමාට සැලකුවද බලන්න ජනතාවගේ මහමැති මෙතුමයි අද බලන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තිබ්බ වார்த்தාවක් පළාත් සභා ඉතිහාසය ඒක කැඩුවා ශෂීන්ද්‍ර රාජපක්ෂ ගිහපාර පළාත් සභාවේ දයසිරි ජයසේකරත් වාර්තා කඩාගෙන ආවා මේ සේරම වார்த்தාවල් කැඩුවා පළාත් සභා ඉතිහාසයේ 188ක මනාප ප්‍රතිශතයක් ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහමැති අපේක්ෂකයා. ඉතින් ඒක සුවිශේෂ ජයග්‍රහණයක් හින්දා අපි දකිනවා. බලන්න සුදේව කරන්න තියෙන ජාති ඔක්කොම කරා. පටන් ගන්නකොටම බදුල්ලෙන් ආසන තුනක් උදුරලා අරගෙන මොනලාකට දාගත්තා. ඇත්ත වශයෙන්ම ඒ වෙනස්කම නොකරන මේ ලැබිච්ච ප්‍රතිඵලය එක්ක බලනකොට බදුල්ලට සඳහනට මන්ත්‍රී සංඛ්‍යාව 10ක් වෙනකොට එක්සත් ජාතික පක්ෂයට 10ක් වෙනවා. जनता युति प्रमुट एक वेंकिरीम नोकरण बदुल्लें तुनक मुनरागट अद्दे नेत्ना मुनरागट दिस्टिक्के संधायंट हयाई मे प्रतिपलानुम एक्सत् जाति पक्षेट हतराई जेवीपी एक टेकाई एह मुनाना युएनपी एक दा हतरक गन्नो आंडो दा सहक गन्नो इतिन बलन्न मे उक्कोम जाति दान्न तीन जाति उक्कोम दाल तमाई मे तत्तेट आंडो अद वेटुन दिनु एकिल कियन्न पुलुवन् नमुत् दा ओहोम तमाई इतिन दा ओई वगे दा 1993 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිනකොට සුදේව අපි පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කරනවා 1993 ඌව පළාත් සභා මැතිවරණේ බදුල්ලේ 175535යි එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පොදු පෙරමුණට ලැබුණේ 77422යි බදුල්ල දිස්ත්‍රික්කේ මොනරාගල දිස්ත්‍රික්කේ එක්සත් ජාතික පක්ෂය 75000ක් විතර ගන්නකොට 79000ක් විතර ගන්නකොට පොදු පෙරමුණට ලැබෙන්නේ 49000 ගන්න अभी अनूतने मे विधिट दिन मेघोल वगेम एक्सा जाति पक्षे दिन नम अणु हतरवेनकोट जनाधिपति वर्णित एक्सा जाति पक्षे पेरदुना आंडुअपट नुण मेक तमय प्रतिपाले वगे तमय दमे पोड़ियट मेम पेन्न पेन्न इन पुर्वा चंददायक आगे मोरालगति आगा नमूत अभी देखानी हेत्त हये सिम भंडार नायक मित्र की समगी पेरम आंडू तीनोट मुलगिरी अतर मेति वर्णती මුල්කිරිකල අතුරු මැතිවරණ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විශාල වශයෙන් ජයග්‍රහණය කරා 76 ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දිනුවා 1977 මුල්කිරිකලත් පැරදිලා 6න් 5ක් බලයක් UNP එකට එනකොට සිරිමා බණ්ඩාරනායක මැතිනියට විපක්ෂ නායකකමක් නැති වුණා. ඉතින් ඒක තමයි සුදේව අද මේ ඡන්දවල මේ 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 ප්‍රතිඵල වලින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒක නිසා 119කින් ආණ්ඩුව ඌව පළාතේ තමන්ගේ හොඳම ප්‍රදේශයේ විශාල ජයග්‍රහණයක් ලැබනවා කියලා අවසානයේ තියාගත්ත ප්‍රදේශේ ආණ්ඩුව 119කින් පසුබහිනකොට පල්ලම් බහිනකොට එක්සත් ජාතික පක්ෂය 119කින් වර්ධනය කරගත්තා. තවත් විනාඩියක් තියෙනවා. අපිට කිව්වා සුදේව එතකොට මේ නියන් අහන ආධාර දීපයක් ගැන කතා කරනකොට මේක තනිකරම ඡන්දෙට කරපු අල්ලස් දීමක්. නැත්තම් මොකද පොළොන්නරුවේ මිනිස්සු අනුරාධපුරයේ මඩකල්පුවේ මිනිස්සුන්ට නියගයක් නැද්ද? දැන්වත් මම දැක්ක පාර්ලිමේන්තුවේ කියනවා ඒ ප්‍රදේශවලට අපි පසුව දෙනවයි කියලා. දැන් බලන්න එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය සේවකයාගේ සහය නැතේ කියලා ආණ්ඩු උදම්මනාන හිටියා පහුගිය මැතිවරණවලදී. දැන් බලන්න රාජ්‍ය සේවකෝ චන්දිරීප හැටි. මොනරාගල 130කින් ආණ්ඩුවට රාජ්‍ය සේවකින්ගේ ඡන්ද අඩු වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ගිය පාර 793යි මොනරාගලින් අපිට තැපැල් ඡන්ද තිබුණේ මේ පාර 2800ට වැඩි වුණා 100ට 300ක වැඩිවීමක් තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කේ ඉතාම සුළු ප්‍රතිශතයකින් තමයි එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වෙනස තීමේ තැපැල් ඡන්දවල හැබැයි සමස්තයක් හැටියට ගත්තාම විපක්ෂයට ලැබුණා ආණ්ඩුවට වඩා තැපැල් ඡන්ද බදුල්ල දිස්ත්‍රික්කයේ. ඒතකොට රාජ්‍ය සේවකයෝ අපිට නැහැ කියපු එක දැන් අපිට ඒක තියෙනවායි කියන එක දැන් පෙනීගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ හමුදාවේ පොලිසියේ උදවිය තමයි මේ තැපැල් ඡන්ද වැඩි වශයෙන් දාන්නේ. අද මේ මිනිස්සු ආණ්ඩුවට රතු එළිය දල්වලා තිනවා ඌව පළාත් සභාවෙන්. අවසන් කරමු. ඒ වගේම सिंगल बौद्ध छंद पदनम तीन आंडूटाई की राजपक्सल टाइकि अदेक दिदर लगी सिंगल बौद्ध सीट अणु हतरा मुनरागल दिस्तिके आंडू कोच्चर छंद अड़क अभी कोच्चर वेड़कर मेक पेयन गोवि जनता आंडू तेक्का अद गोवि जनता तपिट इन वाइकिन अभी मे प्रतिपल वाली पेन्दलतीयन तेक निशा मे प्रतिपल सीयट हेत्तक सीयट पनस्तून पल्लब सीम जग्रहणी अद सीयट विसीदेक සියයට 41ක දක්වා වර්ධනය කර ගැනීම රාජ්‍ය බලයේ ආණ්ඩු බලයේ මුකුත් නැතුව වැඩි කර ගැනීම ජයග්‍රහණයක් නොවේද කියන එක තේරුම් ගන්න ඕනම පුඩා දරුවෙක්ට පුළුවන් කියන එකයි මම දකින්නේ. ඉතින් මරණාසන්න රෝගියෙක් වගේ ආණ්ඩුවකට
දිගුකාලිනව ඔරොත්තු දෙන්න පුළුවන් කමක් නැහැ මේ ඌවේ ප්‍රතිඵලය යන්තම් සොච්චමෙන් හරි දිනුවයි කිය කිය උදම්මනුවයි කියලා ඒක කරන්න හම්බෙන්නේ අද මේ රැල්ල අනිත් පැත්ත ගහලා තිනවා ඒක නිසා අද රටේ ඕනම කෙනෙක් තේරුම් අරගෙන තිනවා රැල්ල හමන්නේ කොයි පැත්තරද කියන එක එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජාතික මැතිවරණවලදී සුවිශේෂ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියන එකයි ආණ්ඩුවට දැන් ඉතින් පැදුරු කොට අකුලගෙන ගෙදර යන ලෑස්තිවල්ලා කියන පණිවිඩය තමයි මේ දීලා තින්නේ කියන එක අපි පැහැදිලිව කියනවා හොඳයි මේ කාරණාවලට පිළිතුරු දෙන්නට නියුජ කතානායකතුමා සූදානම් අපි හිතමුට අවස්ථාව ලබා දෙන්නට කෙටි ග්‍රාමයක් ගන්නවා අප තවමත් රැඳී සිටින්නේ දෙවන සංවාදාත්මක වටේ තුළ සංවාදාත්මක වටේ කීවාට සංවාදයක් නැ සිදුුනේ නැහැ ඊයේ අදහස් දක්වමින් පමණයි සිද්ධ වුනේ කෙසේ වෙතත් අප මෙහි අවසන් අවස්ථාව ලබා දෙන්නට සූදානම් වන්නේ චන්දිම විරක්කුඩි නියෝජ්‍ය කතානායකතුමාට උතුමාට ප්‍රශ්නයක් තියෙනවා ජයලින් කතා කරනවා ප්‍රදීප් සුදර්ශන මහතා සුබ සන්ධ්‍යාවක් ප්‍රදීප් මහතා ප්‍රදීප් සුදර්ශන මහතා රැඳී සිටිනවා දුරකතනේ ප්‍රදීප් මහතා හයි අපිට දුරකථනයේ යම් ගැටලුවක් තියෙනවා වගේ පේනවා අපි එතුමාව සම්බන්ධ කරගමු අතරමඟදී නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ කියපු කාරණා අනුව දැන් 1993 1976 මැතිවරණ පිටබඳව සඳහන් කරා 93 දී ජයග්‍රහණය කරා ඒකෙන් සතුටින් හිටිය එක්සත් ජාතික පක්ෂය 94 පෙරදුනා කිව්වා ඊට පස්සේ 76 ඒක අනිත් පැත්ත වුණා කිව්වා මේක ගැන ආණ්ඩුව සංවේදීද ඉතාම සංවේදී අපි මේ මෙතුමා මේක මේ එක්සත් ජාතික පක්ෂයට වැරදිච්ච තැන තමයි හැම බොහෝ වෙලාවල ඒ අය කිටිකාලිනව යමක් හිතලා කිටිකාලින තර්කයක් ඉදිරිපත් කරනවා හැම පැත්තම බලන්නේ නැතුව මේක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයේ වෙනස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ සංවේදී ප්‍රායෝගික ගම දකින රටේ අනාගතයක් දකින රට පිළිබඳව අභිමානයක් තියෙන දුර දකින සංවේදී නායකයෙක් අපිට ඉස්සෙල්ලාම බලන්න ඕන දැන් මේ කතා කරේ ඌව දැන් අපි බලමු මේ රටේ පළාත් සභා 9ක් තියෙනවා 9න් එකක් උතුර ඇරෙන්න අනිත් පළාත් සභා සියල්ල අපි දිනලා තියෙනවා මේ පළාත් සභා මැතිවරණවලදී අපිට ලැබිච්ච ඡන්ද ටික එකතු කරාම එක්සත් ජනතා නිදහස් සන්ධානයට 49,44,572ක් ජනතාව ඡන්ද දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ලැබිච්ච ඡන්ද ටික එකතු කරාම හරියට මේකෙන් භාගයයි 24,13,659 රටේ මිනිස්සු ඡන්ද දීලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට 36,367,003ක් ඡන්ද දීලා තියෙනවා මෙන්න මේ මේක තමයි යථාර්ථයේ රටේ තත්ත්වය ඒ වගේම දැන් ඒකට ගැලපෙන්න කිව්වා අපේ ගායන්ත මන්ත්‍රීතුමා 93 එච්ච වෙනස 93 එක්සත් ජාතික පක්ෂයේ මේ මැතිවරණ වූ මැතිවරණලෙන් පස්සේ දැවැන්ත කඩා බිඳ බිඳීමක් වුණා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රධානම නායකයෝ පක්ෂයේ නායකත්වයට සුදුසු පක්ෂයේ ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන ආපු ලලිත් ඇලතුරත්පොදලි මැතිතුමත් ගාමිණී දිසානායක මැතිතුමත් ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ඇතුළු විශාල පක්ෂයේ ශක්තිමත් කණ්ඩායමක් ඩී.එන්.එෆ් එක කියලා පක්ෂයෙන් වෙන් වුණා ඒ පක්ෂෙන් වෙන් වෙච්ච උදවිය දකුණු පළාත් සභා මැතිවරණය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එකතු වෙලා එකට ඡන්දෙ ඉල්ලුවා. එතකොට මේ දැවැන්ත දෙදරා යාමකට එක්සත් ජාතික පක්ෂය ලක් වෙලා තිබුණේ. ඒ වගේම ජයජයවර්ධන ජනාධිපතිතුමා යටතේ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ශක්තිමත්ව තිබිච්ච එක්සත් ජාතික පක්ෂය ඒවන විට විජේතුංග ජනාධිපතිතුමා යටතේ මොන පැත්තට කොහේ යනවද කියලා හිතා ගන්න බැරිව නන්නත්තාර වෙච්ච දේශපාලන පක්ෂයක් කියලා කියනවා. ඒ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට අත්වෙච්ච ඉරණම නෙමෙයි අද තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ පක්ෂයේ ශක්තිමත්ම යුගය තමයි අද මහින්ද රාජපක්ෂ යුගය. මම සමාවෙන්න අප හිතවතා නැවත දුරු කරගෙන පැමිණ සිටිනවා ජයලින් කතා කරනවා ප්‍රදීප් සුදර්ශන මහතා ප්‍රදීප් මහතා අවස්ථාව තියෙනවා ඔබට ප්‍රශ්න කරන්නට. හලෝ. ඔව් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මම ප්‍රශ්න යොමු කරන්නේ චන්දිම විරක්කොඩි මන්ත්‍රීතුමාට. හොඳයි කතා කරන්න. මට දැනගන්න ඕනේ මේ අද විදුලි බිල මේ ඌව පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගැනීමෙන් ජනාධිපති අපේ අතිගරු ජනාධිපති මන්ත්‍රී ජනාධිපතිතුමා 125කින් ලයිට් බිල අඩු කරා. ඒක දැන් විදුලි බල මණ්ඩලයේ සභාපති බණ්ඩාගරිකෙන් වර්තාවක් ඉල්ලනවා මොකද්ද මේ ලයිට් බිලට අඩු කරපු 125 අඩු කරපු දෙයට දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන ප්‍රශ්නේ?
ඒක කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මේ මාත්‍යර කියන්න ඕන අපි රජය හැටියට මේ ත්‍රස්තවාදය පරාජය කරාට පස්සේ මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න निराකරණය දිගු කාලිනව निराකරණය කිරීමට නොහැකි වීම පිළිබඳව සොයා බැලීමක් කරා ඒ අනුව තමයි ඒ අනුව හොයාගත්ත විදුලි බලය තවන්ත ප්‍රශ්නයක් දිගු කාලිනව මේක අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තිබුණේ විවිධ මාෆියාවන් එක්ක විවිධ රජයන් ගත්ත වැරදි තීන්දුව තුළ අපේ හයිඩ්‍රෝ පවර් වලින් විදුලි ජනනය කිරීම යම් තාක් දුරකට ගන්නවා ඉන්න ඉතුරු විදුලි ඒකක ජනනය කරන්නේ මේ ඩීසල් බලේ මේ ඩීසල් බලයෙන් විදුලිය ජනනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 5000 මාසයකට ලක්ෂ 5ක් මාසෙක අවුරුද්දකට රජය සෝරි මිලියන 5ක් රජය වියදම් කරනවා වාර්ෂික හැම වාර්ෂික ඉතින් මේ මුදල වියදම් කරන්නේ ඇයි විදුලි ජනනය කරන්න ඒකකයක් ජනනය කරන්න විශාල මුදලක් යනවා ඩීසල් වලින් ඊට පස්සේ ඒක ඩීසල් වලට වෙනම යනවා ඊට පස්සේ අඩුවෙන් දෙන්න ඕන හින්දා රජෙන් සහනාධාරයක් දෙනවා ඉතින් ඒතකොට මේ සහනාධාරය දෙන්න දෙන්න හැමදාම විදුලි බල මණ්ඩලයේ ණයයි ඛනිජ තෙල් සංස්ථාවට ඛනිජ තෙල් සංස්ථාව ණයයි භාණ්ඩාගාරයට ඉතින් මේක කරගන්න බැරි මේ 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 ගැන අධ්‍යයනයක් කරාම අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුව කරා මේ වැඩේ හරියන්නේ නැහැ කතා කරලා විතරයි ඉහළ කොත්මලේ හදන්න ඕන කියලා කතා කරලා විතරයි නොරොච්චෝලේ හදන්න ඕන කියලා කතා කරලා විතරයි සූර්ය මේ මේ තාප බලාගාරයට යන්න ඕන කියලා සුලං බල වලෙන් විදුලිය නිෂ්පාදනය කරන්න කතා කරලා විතරයි ඉතින් ඒ නිසා පහුගිය පළාත් සභා මැතිවරණ තියෙද්දි රජය අභියෝගාත්මක තීන්දුවකට ගියා මේ නොරොච්චෝලේ ඉදිරි පියවර විවෘත කරනකම් මේකට විසඳුමක් ඇති වෙනකම් විදුලි බලය වැඩි කරන්න ඕන කියලා රජය තමයි වැඩි කරේ වෙලාවේ ජනප්‍රිය වෙන එක පැත්තකින් තියලා දිගු කාලින බලලා ඒ ඒ මොහොතේ පැහැදිලිව ප්‍රකාශයක් කරා රජය විසින් මේ විදුලි බලය වැඩි බිල වැඩි කිරීම තාප ගලගරු බලෙන් නිෂ්පාදනය වැඩි වෙනවත් එක්ක අඩු කරන්නට ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ අනුව මේ ඒ අවස්ථාව උදා වෙලා තිබ්බේ චීන ජනාධිපතිතුමා ඇවිල්ලා නොරොච්චෝලේ විවෘත කිරීමත් එක්ක. ඉතින් ඒ සමග තමයි මේක මේ මේ මැතිවරණයට ඕන්න මෙන්න තියලා නෙමෙයි චීන ජනාධිපතිතුමා ඇවිල්ලා අපි විවෘත කරන්නේ. ඒ විවෘත කිරීමත් එක්ක ජනතාවට සහන ලබා දුන්නු. දැන් ජනතාවට මේක විතරක් නෙමෙයි. අපි අද මේ ඇමරිකන් ඩොලර් මිලියන 400ක් සීනි සඳහා රට යවන. මේ යොදවන පිට රට යවන. ඉතින් ඒ මුදල ඉතිරි කරගන්න තමයි දැන් මේ සීනි සඳහා වෙනම අමාත්‍යංශයක් පිටවලා රටේ සීනි නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ. දියරකිරි සඳහා බාධා කිරීමක් කමක් නැද්ද ප්‍රශ්න කරන්න පුළුවන් අයිති තියෙනවා මේ ලයිට් බිල 125 කින් අඩු කරනවා කොහොමද ඡන්ද වෙලාවේ ඒක කවදා ඉඳලාද අඩු වෙන්නේ කොහොමද අඩු වෙන්නේ කියන එක තමයි දැන් නෑ ඊළඟ මේ 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 මොහොතේ ප්‍රශ්න ඇහුවෙත් මං හිතන්නේ ඒක නෑ පැහැදිලිව මල්ලේ සභාපතිතුමාවා තී වෙනකන් දැනගෙන හිටියේ නෑ කොහොමද නෑ නෑ පැහැදිලි ප්‍රකාශයක් කරා ඒ දැන් මේ පහුගේ ඉදිරිපත් මේ ආපු බිලෙනොත් මේ ඒ 125 කපා ගන්නවා ඉදිරි ඒ නිකුත් වෙන බිල තුලින් කියලා. ඉන්ධන ගැලපුම් ගාස්තුව 140ක් එතකොට ඉවත් වෙනවද? මේ අවසාන බිලෙන් 125ක්. පැහැදිලිව ප්‍රකාශ කරේ අවසාන බිලෙන් 125ක් අඩු වෙනවායි කියලා. ඉතින් ඒක ජනතාවට සහන දීමට මේ රජය කවදාවත් පැකිලිලා නැහැ. පස්ස ගහලා නැහැ. ඒ හින්දා මම හිතන්නේ එතුමාට මේ පැහැදිලි කිරීමක් කරගන්න තමයි අවශ්‍ය වුනේ. මේ විතරක් නෙමෙයි. නම හිතන්නේ එතුමාට ගැටලුව තියෙන්නේ මේ විදුලි බල මණ්ඩල සභාපතිවරයා බණ්ඩාගාර ලේකම්වරයාට ලිපියකින් ලියනවා මේ මේ සඳහා වූ ක්‍රමවේදය සකස් කරන්න. ඔව් නෑ පැහැදිලිව දැන් මේ මේ තීන්දුව ගත්තම චීන රාජ්‍ය නායකයා ඉඳෙද්දි රජයේ නිලධාරීන් නැටියට ඒ ඇයට ඒ සඳහා අවශ්‍ය ලිඛිත ගනුදෙනු කරන්න ඕන. ඉතින් මේ ලිඛිත ගනුදෙනුව සිදු වෙනකොට කවුරු හරි හිතනවා ඇති මේ තිතන්න පුළුවන් මේ ලිඛිත මේ අද හිටපු ගමන් ලියපු ලියුමක් කියලා. හිටපු ගමන් ලියපු ලියුමක් නෙමෙයි. ඒ ලිඛිතව රජයේ කටයුත්තක් ඒ අවශ්‍ය කරන අනුමැතියෙන් ලිඛිතව ලබා ගැනීම සඳහා ගෙන යන ක්‍රියාදාමයේ කොටසක් විතරයි. තීන්දුව අරගෙන ඉවරයි අධිකරු ජනාධිපතිතුමා සහ අදාළ අමාත්‍යතුමිය. ඉතින් ඒ විතරක් නෙමෙයි. තවත් සහන ලබා දෙන්න පුළුවන් ඒවා ලැබෙනවා. දැන් අපි දියරකිරි නිෂ්පාදනය සඳහා ආරම්භ කළ තියෙන ක්‍රමවේදයක් සීනි වෙනුවෙන් ආරම්භ කළ තියෙන මේ මුදල් එකතු වෙනකොට මේවා ප්‍රතිඵල ජනතාවට තමයි ලැබෙන්නේ. අපි ඒ හින්දා තමයි ආර්ථික වර්ධන වේගයක් ආරක්ෂා කරගෙන යන්නේ 100%ට ආසන්න
මේ හැම අංශෙම දිනුන වෙලා ඉදිරියට යන්නේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. ඒ වගේම දැන් මම කියාගෙන ආවේ 1977 ගැන කිව්වා. 1977 අපි 77 මැතිවරණයට යනකොට බණ්ඩාරනායක මැතිනිගේ රජයේ හිටපු ප්‍රධාන කණ්ඩායම් කොල්විනාඩි ශිල්ල මහත්තයා ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා නන්දලාවල මැතිතුමා වගේ කණ්ඩායම් ඒ සියල්ල රජයෙන් කඩාගෙන ගිහිල්ලා වෙනම ඡන්දෙ ඉල්ලුවේ. නමුත් අද තියෙන ප්‍රවණතාව එහෙම නෙමෙයි. අද මේ ශක්තිමත් රජය 160 දිනක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අද අපිත් එක්ක ඉන්නේ. පක්ෂය ආරම්භ කරපු අද එක්සත් ජාතික පක්ෂය ඇතුළට ගියාම දැන් එතුමලා කියනවා මේ අද එකතු වෙලා සියලු දෙනාම එකට වාඩි වෙලා කියලා. ඉතින් අපි නම් කියන්න ඕනේ නැහැ. ඒ අය අතර තියෙන මේ ප්‍රශ්නේ මේ එකට වාඩි වීම තුලින් වෙනදට වඩා වෙනදාඩු ගානේ පැත්තකට වෙලා හිටිය කණ්ඩායමක් හැටියට. දැන් මේක ඇතුලේ මේ යන තරඟය පිල්බෙදීම ලොකු ඝට්ටනයකට දුර ඉඳලා දෙපැත්තට වෙලා ඉඳන් කියාගත්තම ඝට්ටනයක් නැහැ. එතකොට හානියක් නැහැ. දැන් මේ ඝට්ටනය එලිපිටම ප්‍රකාශ වෙනවා අපිත් එක්කත් කියනවා. අපිට මේක මෙතන නම්මල කියන එක සදාචාරාත්මක නැහැ. ඒ తত্ত্বය දිගින් දිගට ගියාම උදාහරණයකට එක කණ්ඩායමක් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂක හැටියට එන්න ඕනේ කියලා. අනිත් කණ්ඩායම මේ පක්ෂෙම ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයානේ පොදු අපේක්ෂකෙක් හොයන්න ඕනේ. කවුද පොදු අපේක්ෂකය කියලා ඇහුවම කොහෙන් හරි කියන්න ඕනේ. විවිධ නම් තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දයට ඉදිරිපත් කළා. එතුමා නැවත පරාජය කළා. පක්ෂයේ නායකත්වය ලබා ගැනීම වැඩපිළිවෙලක්. තව කණ්ඩායමක් තියෙනවා. ඉතින් මේ සියල්ල විවිධ කෝණවලින් බලලා එකතු වුණයි කියලා මොහොතකට පෙන්눔 කරාට මේක තමයි එක්සත් ජාතික පක්ෂයට ඇති වෙන්න තියෙන භයානකම විනාශයේ අභියස එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවයි කියන එක. මෙච්චර කල් කිව්වේ එකතු වෙන්න බෑ කියලා. එකතු වුණාට පස්සේ පේන බලනවා දැන් මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් කියලා. හිතේ තියෙන චිත්‍රය තමයි දැන් මේ කියන්නේ. නමුත් ඉතින් මේ එකතු වෙන්න බෑයි කිව්වා වගේ කියද්දි ඒක එකතු වුණා වගේ අපි ඔය ඉතුරු ටිකත් ඔය හීන බලන්න එපා අපි එක කරලා පෙන්නන්න. මේවා හීන නෙමෙයි අපි හැමදාම යථාර්ථය කතා කරා. අවසන් විනාඩිය ඔබතුමාගේ. අපි හැමදාම යථාර්ථය කතා. ඒ වගේම දැන් මෙතන කිව්වා ආසන උදුර ගැනීමක් සිද්ධ වුණා කියලා. කිසිම ආකාරයක ආසන උදුර ගැනීමක් නෙමෙයි. අපේ ගාලු දිස්ත්‍රික්කෙත් එනා 1989 මැතිවරණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් හිටියා. ඒක 10 වුණා. ඒ වගේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් මේ නිර්ණායක අනුව ගන්න තීන්දු පිළිබඳව. අනිත් එක දැන් මේ පෙන්눔 කරන්න දැන් හරින් ප්‍රනාන්ඩු මැතිතුමා බොහොම ජනප්‍රිය නායකෙක්. ඒක අපි පිළිගන්නවා. නමුත් දිගින් දිගටම පෙන්වන්නේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාට වඩා ජනතා ප්‍රතිශතයක ඡන්දය ආරං තිනවා කියන ජනතා පිළිගැනීම. ඒක වැරදි. අපි මොනරාගල දිස්ත්‍රික්කයේ සහ බදුල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් ඡන්ද සංඛ්‍යාව මත ප්‍රතිශතය ගත්තොතින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා 29.3% අරගෙන තියෙනවා. හරෙන් පණන්නු මහත්ය ආරං තියෙන 28.52. අපි ඒක ප්‍රකාශිත ඡන්දපර මත ගත්තොත් ප්‍රතිශතය 37.99% අරන් තිනවා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්ය. හරෙන් පණන්නු මහත්ය ආරං තියෙන 37.59. ඒක ඊටත් පල්ලයට ගිහිල්ලා වළංගු ඡන්ද සංඛ්‍යාව මත ප්‍රතිශතය ගත්තොත් එතන ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්ය 40.2% ගන්නකොට හරෙන් ෆනෑන්ඩු මහත්තය ආරං තියෙන 39.42. ඉතින් මේ අනුව පොදුවේ සමස්තව තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාව අතර වැඩි ප්‍රතිශතයකින් අනුමත කරපු අපේක්ෂකයා ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා. ඒකෙන් තේරෙනවා මේ දිගින් දිගටම පහර ගහන්න හැදුවට අවසන් කරමු. රාජපක්ෂවරුන්ගේ පිරිහීමක් තියෙනවා. රාජපක්ෂවරුන් කියන්නේ අදී දේශපාලනයට ආපු උදවියක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි. එතුමාට කලින් එතුමාගේ පියා ඩී රාජපක්ෂ මැතිතුමා, ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා. මේ සියලු දෙනා මහජන ඡන්දෙන් පත්වෙච්ච, ජනතාවගේ කැමැත්තෙන් පත්වෙච්ච, ජනතාවත් එක්ක ඉන්න උදවිය. ඉතින් මේ රටට තියෙන සම්පත, මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයා කවුද කියන එක ජනතාව තේරුම් ගන්න තියෙන්නේ මේ තත්ත්වය යටතේ. ඉදිරි මැතිවරණේ ජනාධිපති වර්ණේ මං කලින් උත් කිව්වා වගේ මේක අපිට ලොකු ශක්තියක් වුණා. අර හොඳට හැමදාම වාඩි වෙලා අපේ වැරදිම කී කී හිටපු අපේ මිනිස්සු අද ඔක්කොම
උද්‍යෝගී මත් වෙලා ඉදිරි මැතිවරණේ නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉහළින්ම දිනවන්න කැප වෙලා කටයුතු කරන මට්ටමට මේ තුලින් අපිව පොඩ්ඩක් කිති කවලා ගත්තා. ඉතින් ඒ ශක්තිය ලබා දීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අපිට හිතන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දුර්වලම අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වීමට පොඩ්ඩක් කිති කැවිලා එළියට පැමිණීමත් අපිට ලැබිච්ච ආශිර්වාදයක්. අපි බලමු නැවත දිනන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට විපක්ෂ නායකකම නැති කිරීමේ කුමන්ත්‍රණයේ ඉන්න ඒ පක්ෂයේම එකට වාඩි වෙලා ඉන්න කණ්ඩායම මං හිතනවා එතුමාට ඒ හදිය නොකරාවි කියලා. හොඳයි බලමු මොනවද වෙන්නේ කියලා. එහෙම නේද? අප ඔබට ආරාධනා කරන්නේ රැඳී සිටින අප දෙවන සංවාදාත්මක වටේ මේ ආකාරයෙන් සමු ගන්නවා තුනුණු වටේදී මොන ගෙහෙමු කෙටි කතාවක් ලබා ගන්න. පළේ දේශපාලන සංවාදියා පවසන් වටේටයි ප්‍රවිෂ්ඨ වන්නේ. අප අද මාතෘකාව බවට පත් කරගත්තේ ඌව පළාත් සභා මැතිවරණයට පසු කියන කාරණය. අප මේ කාරණය තුළ බොහෝ කරුණු සාකච්ඡා කරා. මේ සාකච්ඡාවේ අවසානයේ සඳහා අප ඉදිරියට මුල්මා ආරාධනය තියෙන විජිත හේරත් මහත්මයාට පළාත් සභා සියල්ලේම ඡන්ද ටික එකතු කළා ලක්ෂ මෙච්චරයි කියන එක කිසිසේත්ම साधारण वेन्नीतने वे पलासभा छंद तिबुने विविध अवस्था विविध आवृद वरदी स दैंग मीट आवृद हुनकट हतरकट कली नगन पलासभा चंद प्रतिपल आई अद चंद प्रतिपल कल मेन्नापे गान कीने मगे हुदाय स्वयं मोहनेट हुदाय तमंट एक मोहनेट पत्न पुलवांग उन्नापे गान मेच्चराई विपक्ष मेच्चराई किल महिता एक वरदा गनी मक हेम वेन्न तत्व विनाशला तत्वन विनाशनकुट जनता प्रतिचार तीन तेत्रम गत्त मे मेतिवर्णे गत्त बदुल दिस्ट्रिके आंड पेहदिलियोम पराद एक्सजाति पक्षे जनता पेरम लागत मुलुचंद प्रमाणे सीट हतलिस नमे आई आंड लागत मुलुचंद प्रमाणे सीट हतलिस हत हरि पेहदिलियो आंड पराद पहुगे बसनाहिर चंद प्रतिपले गत्त कोलंब दिस्ट्रिके आंडूट लभुन सीट हतलिस विपक्ष सीट पनस्पत्म कोलम दिस्ट्रिक आंडू पराद मे प्रतिपल तुल हितन जनाधिपति वर्णे यहली अंडपुलवांग केला तीम अभी बलमु ये चांदे कोहमद वेन्ने केला तीम मे मम हिता हिता पेहदल मंग आरंभित क्यूवा दैंग मतिवर्ण सितियम आंडूम नैवत समालोचने करान पटंगरान तीन तमंग हदपू मेतिवर्ण सितियम भूमरंग अक्वगे तमंट विरुद्ध अद अविलती दम इतना प्रश्न तीयन मे पराधे पिलिगन टिकाक अमारु पिलिगन टिकाक लज्जाय ओकतम अत्त कथा पेहदिलिवम मे चंद प्रतिपले राजपक्ष पौल पालनेट विरुद्धव इता प्रबल विरोधय केल्ल करा एनिसा तमय मोनरागल दिस्ट्रिक्के ससेन्द्र राजपक्षगे मनाप 40000ක් අඩුයි अडवीम हरह पेन्नुंकमे पौल पालने विरुद्ध कैन थिंग आंड मे चंद प्रतिपले मम दिन तव वेदगत्म दया विपक्षे अट वा अवंको गुत हदवतेम सतुटेन्न आंड अतुन ज्येष्ठ अमतिवर आंड अतुन मंत्रिवर अमतिवर उदौंट मेक तुरंपक्वा मे राजपक्ष पालने विरुद्ध अतुले सटंक विपक्ष शक्तिमत्म तवाई ओन निगंगर सतपहकट गणंग नतु पेतकट दालट पुंकी हय्यक् कैबिनेट मानली अमतिवर अमात्वर नियोज्य अमात्वर कसी अटक इन अब ये अमतिवर उम्मीद पंबे तीलती ये अमतिवर उंट बे हरियट को प्रतिपत्ति मेदे कथाकर वर प्रसाद वरदान भुक्ति पेतकटे पुलव हे बै देशपालने तीन तीर बे राटे आंडे प्रतिपत्ति में तीन तीर्ण वोट संबंध भी नह मुझे इवा इव गणंगा इवट अहुंकन दिन्न ये तरम मे विधायक बल प्रबल पावित सो ऊंतम अद अत्र मे प्रतिपल वडियम सतुटे दें पोडक् कटहट हरी कथाकर पुलवांग मे अन गमन वेरदी के हरी आंडे अतुंदल पैकर पुलवं तत्ति निशा कौर हर इतना मेक जनाधिपति वर्णे कदी विशाल जयग्रहण कटे अन्न पुलवां कला एक तम वरदगन मे तत्व मत पमनात्मे बहुगे सम्मतकगत दहाटवे संशोधने अट अणुत् नीति में ऐतिहा बलया नह जनाधिपति वर्णेट महेंद्र राजपक्ष महात्म्यान नवतिपत्न देवनी कारण सदाचारात्मक ऐतिहा नह वधु
විධායක බලය අහෝසි කරනවා කියලා තමයි 2005 ජන වර්ම ගත්තේ. ඒ අර්ථයෙන් ගත්තොත් නීතිමය අයිතියක් සහ සදාචාරාත්මක අයිතියක් නැහැ. නැවත ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඇත්තටම ඡන්දේදී දන්න සෙල්ලම් ඔක්කොම දැම්ම. ඔය නොරොච්චෝලේ බලාගාරේ විදුලි බිල අඩු කිරීම කියන එක. පට්ටපල් බොරුවක් කිව්වා නොරොච්චෝලේ බලාගාරෙන් මෙගවොට් 900ක් දැන් ඔන්න මුදා හැරියා කියලා. මෙගවොට් 900ක් අදත් මුදා හරින්න බැහැ. කල්පිටියේ ඉඳලා අනුරාධපුරයට යන ඒ විදුලිය සන්නායනය කරන ඒ පද්ධතිය තාම සකස් කළා නැහැ. ඒ ජැටියට මාස 8ක් විතර ගල්ලඟුරු බාන්න බෑ. 720 මෙගවොට් අදත් ප්‍රධාන පද්ධතියට මුදා හරින්නේ. මේක විහිළුවක් කරේ ඇත්තට බොරුවක් කරේ. ඊට සතියකට කලින් පවිත්‍ර ඇමතුමී කියන විදුලි බිල අඩු කරන්න බෑ මෙච්චර පාඩුයි කියලා. ඊට සතිය කහමරට කලින් අනුරපිය දර්ශන ඇමතුමා කියන තෙල් මිල අඩු කරන්න බෑ මෙන්න මෙහෙම පාඩු තියෙනවා කියලා. එහෙම කිකී හිටපු දෙන්නම කටවල් වැහිලා එකපාරට ඡන්දේ බය වෙච්ච තරමට ලයිට් බිල් එකපාරට 125කින් අඩු කරා. ඉතින් මේවා යථාර්ථයේ ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ අර්බුදයන් හෙට දවසේ එනවා. ඒ අමාරුව මේ රටේ ජනතාවට එනවා. ඒ නිසා ජනතාව මේ ඡන්ද ප්‍රතිඵලයෙන් මේ ආණ්ඩුවට උගන්නපු පාඩම මේ ආණ්ඩුවේ මේ වැරදි අත්නොමතික ඒකාධිපති පවුල් පාලනය මුළුමනින්ම පරාජය කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙනියනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලනයේ ගාමක බලවේගයේ විදිහට ඉතා පැහැදිලිව ඔබට රටේ ජනතාවට කියනවා මේ යන වැරදි මාර්ගය වෙනස් කරන්න මේ රටේ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ඇති කරන්න මේ රටේ ආර්ථිකය වෙනස් අලුත් මගකට ගන්න අවශ්‍ය කරන බලපෑම ඒත් ගාමක බලවේගයේ තීරණාත්මක දේශපාලන වගකීම අපි හෙට දවසෙත් අදට වඩා ශක්තිමත්ව ඔබ දීපු ජන වර්මෙන් අපි හෙට දවසේ වඩා ශක්තිමත්ව ඔබ වෙනුවෙන් ඉටු කරනවා කියන සාතිකයේ අපි ඔබට දෙමු. අරන්දුක මන්ත්‍රීතුමනි චෝදනා ගණනාවක් තියෙන ආණ්ඩුවේ මැතිවරණ සිටියෙම ආණ්ඩුවටම බූමරංගයක් වෙලා කියලා. මොකද කියන්නේ? සම්පූර්ණයෙන්ම වැරදි ඒ විග්‍රහයමත් වැරදි. මොකද දැන් මේ දැන් ඇත්තරම ගත්තොත් එහෙම සුදේව දැන් මේ මෙතුමල්ලා මේ කියන්න කැමති නැහැ මේ පෞගේ පළාත් සභා මැතිවරණ 9කින් ආණ්ඩුව 8ක් ජයග්‍රහණය කරලා උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා අපිට සභිකයෙකුත් ඉන්නවා උතුර නැගෙනහිර නෙමෙයි නැගෙනහිර අපේ ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතකොට පෞගේ දවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසනෙන් ආසනයට ගියා ඒ හැම ආසනයකම දවන්ත විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙලා තියෙනවා මේ වගේම තමයි නාමල් රාජපක්ෂ මෙතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කණ්ඩායම විශේෂයෙන්ම ඒ නිල් බලකාය සහ තරුණ සංවිධානය එකතු වෙලා එකතු කරලකට හැම ආසනයක් වටේම ගියා ඊළඟට අපේ කාන්තා සංවිධානයේ ගරු පවිත්‍ර වන්‍යාරක්ෂ මෙතුණියගේ සභා නායකත්වයෙන් මුළු රට වටේම ගිහිල්ලා තියෙනවා ඉතින් අද වෙනකොට අපි මැතිවරණයට සූදානම් ඕනෑම මැතිවරණයකට අපි සූදානම් ඉන්නේ අපි මේ පහුගිය පළාත් මැතිවරණ සියල්ලක්ම ජයග්‍රහණය කරා විතරක් නෙමෙයි ඊළඟට දැනට වෙනකොට ඒ අපේ තියෙන අඩුපාඩු සකස් කරගෙන ඒ මැතිවරණවලදී අපි දැකපු අඩුපාඩු අපි හිතමු දිස්ත්‍රික්කයක මොකක් හරි ආසනයක අපේ අපි කිසි අඩුපාඩුවක් තියෙනවද දැන් නමුන් ආසන දකුණා දකුණු පළා මේ ඌව පළාත් සභා මැතිවරණේ හාලියල සහ බදුල අපි පරාදයි හැබැයි දැන් අපි අපිට අපි ඒ ආසනවල ඒ මොනවාද උන්නේ අඩුපාඩු කියන එක අපි හරිගස්සාගෙන අපි ඊළඟ මැතිවරණයට යන්නේ. ඉතින් ඒක නිසා අපි ශක්තිමත් ලෙස ජයග්‍රහණය කරනවා කිසිම මේ සැකයක් නැහැ. එකක් කියන්නට ඕන. දැන් මෙතුමාලා මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ මනාප ගැන කතා කරනවා. දැන් සුදේව පෞගේ තමුන්වංශය දැක්ක දයාසිරි ජයසේකර ගරු ප්‍රධාන අමාත්‍යතුමා වයඹ පළාතට ඇවිල්ලා වයඹ පළාතේ එතුමා මේ මැතිවරණයේ තරඟ කරනකොට එතුමා නියෝජනය කර එතුමාගේ ගම තමයි පඬුවස්තුවර. එතන පඬුවස්තුවර මැතිවරණ කොට්ටාසය එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂය ඡන්ද 4000කට බැස්සා. සම්පූර්ණයෙන්ම මුළු පඬුවස්තුවරම ඡන්ද දුන්නේ දාසිරි ජයසේකර මැතිතුමාට. ඒ තමන්ගේ ගමේ කෙනාට තමන්ගේ ගමේ කෙනා මේ මහාමතිකම ගන්න. මහාමතිකම ලැබෙනවා කියනකොට අර එක්සත් ජාතික පක්ෂය ඡන්ද දෙනවා. දැන් මෙතනදී එක්සත් ලක්ෂ දෙකක් තමුන්නාන්සලාට එක්සත් ජාතික පක්ෂයේ ඡන්දෙ වැටෙනකොට තමුන්නාන්සලාගේ ඉතුරු අපේක්ෂක කවුරුවන්ගේවත් ලොකු ප්‍රචාරක වැඩපිළිවෙලක් තිබෙන්නේ නැහැ. ඊළඟට ගත්තාම මෙතුමා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා. ඊළඟට ගත්තාම මෙතුමා ලොකු වියදමක් කරනවා ලොකු බලපෑමක් කරනවා ප්‍රචාරක වැඩපිළිවෙලක් ගෙනියනවා.
අනික තමයි තුමාගේ ආකර්ෂණයකුත් තියෙනවා. ඉතින් ඒ ඒවත් එක්කලා තමයි ඒ ප්‍රතිවර්ණයේදී තුමා 170,000 ප්‍රමාණය ඡන්ද ගන්නෙ. අනික් කාරණාව තමයි අපේ වහන්සේ අපේක්ෂකයා ඉන්නේ මොන්රාගල. ඒතොර මෙහි බදුල්ලයාටත් බදුල්ලයාට සමහර කරාට මෙතුමා ගැනත් එහෙම හිතනවා දාස ජයසිකරතුමා වගේ හිතනවා වෙන්න පුළුවන්. අනික් කාරණාව තමයි ඕක වෙනස් වෙනවා. මම අද තමුන්නාන්සරත් එක්කලා ඕනම කෙනෙක් එක මම ඕක අභියෝගයෙන් ලක් කරනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් තව මාස කිහිපයකින් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් එහෙම හරියට ප්‍රනාන්දු මැතිතුමාට ඔය ගත්ත ගාණින් භාගයක්වත් ගන්න හම්බෙන්නේ නැහැ. මේක මම අද කියනවා. ඒකට හේතුව තමයි ප්‍රායෝගිකව ඔය ආසනවල ඉන්න සංවිධායකවරු පාර්ලිමේන්තු මැතිවරණයට එනවා. එතකොට ඒ අය ඒ තර දෙන්නේ නැහැ. ඒ අය තමන් තරඟ කරන මැතිවරණයකදී හරින් ප්‍රනාන්දුමත්තුමාට නිදහසෙත් ඇවිල්ලා තමන්ගේ ආසනවල මනාපාරගෙන පාර්ලිමේන්තු ගන්න මේක තරඟයක් නේ. දැන් දාර්ශනික ජයසිකරතුමාට උනත් එහෙමයි. ඉතින් මේක එකක් තමයි මේ මේ මෙතනදී පැහැදිලිව එතුමා මේ ගත්ත ප්‍රමාණය මේ ඇවිල්ලා අවසන් වෙනවා. හේතු සාධකත් එක්ක ඉන්නේ. අනික් කාරණාව තමයි විජිත හේරත් මන්ත්‍රීතුමා තමුන්නාන්සලාට අලුතෙන් හිතන්න කාරණාවක් ඇවිල්ලා තියෙනවා. තමුන්නාන්සලාගේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමුන්නාන්සලා මොකද තමුන්නාන්සලා අපිත් එක්ක ඉන්නකොට තමුන්නාන්සලාට තිබිච්ච මහජන පිළිගැනීම අද තමුන්නාන්සලා විපක්ෂයේ ඔය කරන කාර්යභාරයත් එක්ක නැති වෙලා තියෙනවා කියන එක කාරණාව තමුන්නාන්සලා පේනවා. ඡන්ද 14,000 තමුන්නාන්සලාගේ ප්‍රධාන මහාමති අපේක්ෂකයාට. එතකොට මේ පළාත් දෙක තමුන්නාන්සලා 30,000 අනිත් කාරණාව තමයි මම සුදේව අනිත් එකක් කියන්නට ඕන බණ්ඩාරවිල රජවරණ කොට්ටාසේ උදාහරණයකට අරගෙන කියන්නම්. අපි 27,000 ඡන්ද ප්‍රමාණයක් කරන් තියෙනවා. දැන් පහුගිය කාලේ බණ්ඩාරවිල රජවරණ කොට්ටාසේ අපි සාමාන්‍යයෙන් අපි ගන්න ගාන තමයි 20,000. අපේ ප්‍රමාණයක් 27,000 ප්‍රමාණයට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඒකේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ මේ වෙලාවේදී යම්කිසි ප්‍රමාණයක් හැබැයි ඒක මේ රටේ ජාතික මැතිවරණයකදී එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් පරද්දන් එහෙම නැත්නම් මහ මැතිවරණයක දවන් ජයග්‍රහණයක් කරන ප්‍රමාණයට තමුන්නාන්සලගේ කිසිම ආසනයක ඒ විදිහේ සාධනීය වැඩිවීමක් වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි අවසන් තේරුම් ගන්න තමුන්නාන්සලා තමුන්නාන්ස තරම් කරන්නේ මේ රටේ පොදු මහ ජනතාව වැඩියෙන්ම ආදරය කරන නායකයෙක් එක්කලා. තමුන්නාන්සලා මොන බලවේගයක එකතු කරගත්තත් මද වෙනකොට තමුන්නාන්සලාම දැන් කියනවානේ මහින්ද රාජපක්ෂ මහත්තුමා ආව නිසා ඌව දින්නා. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තුමා තමයි මහමැතිවරණයට ඇතෙන්නේ. මේ ජනාධිපතිවරණයට එන්නේ. එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්තුමාට තරණයක් දෙන්න මං ඉඳන්. මොකද මේ අද තමුන්නාන්සර දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානය එතුමා කරපු මේ මම හිතන්නේ අපි අටක් කරේට ආඩම්බර වෙන්න ඕනේ වගේ නායකයෙක් ගැන. එතුමා නිර්භාව කිව්වා. එතනට ගිහිල්ලා කිව්වා මේක මේ අපේ රට කොටු කරන්න හදන්න එපා. අපේ රට මේ විදිහට කොටු කරන්න මේ දුෂ්ට බලවේග ක්‍රියාත්මක කරන්න එපා. අපි මෙහෙම හොඳ පියවරක් ගන්නවා. අනික ත්‍රස්තවාදයට එක එක තැන්වලදී එක එක විදිහට සලකන්න එපා කියලා. එතුමා නිර්භාව කරපු ප්‍රකාශය. මම හිතන්නේ ඒ නායකයත් එක්ක කිසිම තරගයක් ඔය මම හිතන්නේ දැන් අද රොත්තම එකතු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාසත් එකතු වෙලා අපේ ගමේ භාෂාවෙන් කියනවා අර මේ පුහුලමයි කජ්ජයි දෙකම තිබ්බම වල්ලටම ගැහුවයි කියලා. වල්ලටම ගහලා තියෙන්නේ. තවත් එකතු වෙන්න කෙනෙකුත් නැහැ. සියලු දෙනා එකතු වෙලා මේ ඉන්න එක්සත් ජාතික පක්ෂේ තව මොකද එකතු කරගන්නේ? එහෙනම් DSL නායකවයි DSL නායකවයි කොතලාලෝයි වලෙන් නැගිටවල ඒගොල්ලන්ගත් එකතු කරගන්න ඒ සේරමටවත් ගහනවා. මහින්ද රාජපක්ෂෙන් දෙනවා. හදයි බොහොම ස්තුති. ලොකු අභියෝගයක් එල්ල කරන අවසාන වශයෙන් ඔබතුමාට ගාන්ත මන්ත්‍රීතුමා අවසාන අවස්ථාව ලබා ගන්න ඔබතුමා. මොකද අභියෝගේ? අරුන්දික මන්ත්‍රීතුමා කියපු කාරණා ටික. අභියෝගේ කොහොමදත් සුදේව මේ ප්‍රතිඵලයේ මේ අය මේ මොන විදියට විග්‍රහ කරන්න හැදුවත් අර ඡන්දදායකයාගේ නැතිවෙච්ච මොරාල් එක ඇති කරන්න තමයි දැන් මේගොල්ලෝ කතා කරන්නේ. දැන් කොච්චරද කියනවනම් රටම දන්නවා සෑම පුවත්පතකම හැම ජනමාධ්‍යකමත් පැහැදිලිවම පෙන්නලා දුන්න 88%ක පළාත් සභා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය අරගත්ත ජයග්‍රාහී අපේක්ෂකයා කවුද කියන එක හරින් ප්‍රනාන්දු කියලා. දැන් කියන්න හදනවා ශශීන්ද්‍ර මොනරාගල ඊට වඩා වැඩි කියලා. ශශීන්ද්‍ර රාජපක්ෂ 43,466ක් බුලත් කොලේට කතර ගහපු මිනිස්සුම ශශීන්ද්‍රව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි මෙතන 88%ක් ප්‍රතිශතය අරගෙන තියෙනවා. දැන් මේ මොන කතන්දර කිව්වත් මේගොල්ලන්ට දැන් අපේ නියෝජ්‍ය කතානායකතුමා කිව්වා අපිට පොඩ්ඩක් නිකන් මේ කිති කවලා තියෙනවා කියලා. දැන් කිති කවලා තියෙනවා මේ ඡන්දෙන්. ඒක තමයි මේ අපි කියන්නේ. ප්‍රතිශතයේ මෙච්චර අඩු වෙලා කිති කවලා තියෙනවා මේ ඔක්කොම ජාති දන්න ජාති සෙල්ලම් ඔක්කොම දාද්දි. මේ මහා ජනප්‍රියයි කියන රාජපක්ෂලාට තමයි මේ උත්තරේ දීලා තියෙන්නේ. හැබැයි ඒක නිසා
අපේ මන්තුමා හරින් මන්තුමා මැතිවරණේ ඉඳි කිව්වා රනිල්ු සජිතු එකතු වුණාම අනිවාර්යයෙන්ම ඌව දිනනවායි කියලා. රනිල්ු දිනුවා වගේ තමයි එකතු වෙලත් පරාදේලා. 100ට මෙච්චර ගානේ මේ ජයග්‍රහණය කරපු එක දිනුවා වගේ නේ මේ රාජ්‍ය සේවකයෝ ඔක්කොම දාලා කරදිනවා. හරදේ එකක් දිනුවා වගේ. බාහනාගාරයේ සල්ලි වලින් නියන් ආධාර බෙදලා කවදද සම්දියක් කරේ දවස් 4කට ඉස්සෙල්ලා. චන්දනාමලයේගෙනේට මුණු කවුරු කියන්නේ තියෙනවා නම් ජනතාවේ කැමැත්ත තියෙනවා නම් මොන ආධාරයක්ද කැමැත්ත නැහැ නේද කැමැත්ත තිබිලා නැහැ නේද ඒකනේ ප්‍රශ්නේ අද ඒකනේ මේ දැන් ඕකනේ කිතිකවලයි කියලා කියන්නේ සහැල්ලුවට ලක් කරන්න හොඳ නැහැ අපිට නම් එහෙම කිතිකැවීමක් වෙලා නැහැ අපිට නම් ඡන්ද ප්‍රතිශතේ වැඩි කරපු එක තමයි අපිට කියන්න දෙන්නේ කිතිකැවීමක් ඉරිවැට්ටීමක් නෙමෙයි අපිට වෙලා තියෙන්නේ ඉතින් අපෙන් ජනතාවවිල්ලේ සමගිය සමගිය පෙන්නපු ගමන් එක්සත් ජාතික පක්ෂිය දැන් අපි දිනවන්න ලෑස්ති කියන පණිවිඩය දීලා තියෙනවා දැන් ඊළඟට බලන්න තමුන්නාන්සල දැන් ඔය කොච්චර කතන්දර කිව්වා දැන් තමුන්නාන්සලක රජයේ කේවට්ට උපදේශකව දැන් අතරමං වෙලා ඉන්නේ කොටසක් කියනවලු පණ බේර ගන්න ඕන නම් පුළුවන් තරම් ඉක්මනට තියාගන්න ලබන අවුරුද්ද මුල පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා පුළුවන් නම් මේ අවුරුද්දෙම තියන්න පුළුවන්ද කියලා කොටසක් උපදෙස් දෙනවා තව කේවට්ට උපදේශකව ටිකක් කියනවා තියන්න නම් එපා නියමිත කාල වෙනකන් ඉන්න නැත්නම් ඉල්ලම් ගන්න වෙන්නේ තීරණ දේ නැති කර ගන්න ඕනේ මේ එන පොට ඕන කෙනෙකුට තේරෙනවා කියලා ඉතින් ඒ තත්ත්වෙට දැන් තමුන්නාන්සල වැටලා තියෙනවා දැන් බලන්න ඡන්දෙට කරන්න තියෙන ඔක්කොම ජාති කරලා අන්තිමට ගොඩේන විදියක් නැහැ කියලා දැනගත්තාම අර තෙල් ඇමතිතුමා කිව්වා තෙල් මිල අඩු කරන්න පුළුවන් කමක් නැහැ කියලා එතුමා කටගන්න ඉස්සෙල්ලා එතුමාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මේ පැත්තකට විසි කළා පෙට්‍රලුයි ඩීසලුයි භූමි තෙලි දහවතාවක් විතර වැඩි කරලා ලෝකේ අඩු වෙද්දිත් අඩු කරන්න නැතුව ඉඳලා ඔන්න සොච්චමකින් අඩු කරලා ඡන්දෙට බයි දැන් අර කතානායක නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රශ්නයක් ඇහුවා එක මහත්මයෙක් ලයිට් බිල අඩු කිරීම ගැන මොකද්ද මේකට මේ උපදෙස් දීලාද කියන්නේ කියලා විදිරි බල මණ්ඩලයේ සභාපතිතුමාවත් දන්නේ නැහැ මේක අඩු කරන විදිය ගැන දැන් එතුමා ඡන්දේ ඉවරලා සුමානෙට පස්සේ ලියුම් අරිනවා මේක අඩු කරන්නේ කොහොමද කියලා අපට උපදෙස් දෙන්න කියලා භාණ්ඩාගාරේ ඉතින් මේ වගේ ඉතිහාසයක් මේ තියෙන තමුන්නාස්සට දැන් කිව්වා චීන ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ කියන්න ඕන නිසා ඒක කිව්වේ කියලා ක්‍රමවේදයක්වත් නැතුව ඡන්දෙට පණ බයි යන්තම් හරි එල්ලෙන්න ඕන නිසා මේක අඩු කරා ඊට පස්සේ ওই වගේ තමයි මේ අද ඡන්දදායකයන්ට මේ වගේ ලොකු සැකයක් තියෙන තමුන්නාස්සලා කියමන් ගැන මහනුවර පලාත් පාලන ඡන්ද වේලාවේ ජනාධිපතිතුමා ඡන්දයට දවස් දෙක තුනක් ඉස්සෙල්ලා ගිහිල්ලා පපුවට ගහගෙන කිව්වා මිත්‍රවරුනි රහසක් කියන්නද කියලා ඇහුවා රහස මොකද්ද ලංකාවේ තෙල්ලින් හම්බෙලා කියලා කිව්වා ඕව ඡන්දේ කාලේ කියන කතන්දර ඊට පස්සේ ජනාධිපති වරණ වේලාවේ මහමැතිවරණේ දිනා ගන්න ඕන ලකුවා අනේ හාමුදුරුවනි මට දෙන්න පුළුවන් ගාණ විතරයි මං කියන්නේ 2500ක් මං දෙන්නම් කිව්වා අද වෙනකන් සත පහකින් පඩි වැඩි කරන්න බැරන නිකන් සොච්චන් දීමනා 256 මේ කෑලි තුනට විතර එල්ලපු ඒවා තමයි කරලා තියෙන්නේ ඊට පස්සේ ත්‍රිවිලර රිදුරන්ට සහනාධාර දෙනවයි කියලා අද වෙනකන් ඒක කතන්දර විතරයි. දීවරින්ට දෙනවයි කියපු සහනාධාර නැතුව මිනිස්සු පාරට බහිනවා. ඉතින් ඒක වගේම ඉරාන ජනාධිපති දැන් චීන ජනාධිපති ආපු වෙලාවේ කිව්වයි කියලා කිව්වනේ. ඉරාන ජනාධිපති ආවා 2007. ඇවිල්ලා 145,000ක් වියදම් කරලා මුල් ගලක් තිබ්බා. ඔන්න පිරිපහදුවක් හදනවා කියලා. අද වෙනතුරු එක පස්පිඩල්ලක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඒක ඇණයක් ගහලා නැහැ පිරිපහදුව වෙන්නේ. ඉතින් මේ වගේ කතන්දර තමයි තමුන්නාසලා කියන්නේ. ඒක නිසා ලයිට් බිල ගැන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කියන්න කැමතියි මේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපේ ඔක්කොම දිහා බලන් ඉඳලා තමයි මේ මිනිස්සු ඡන්දේ දීලා තියෙන්නේ. ඇමති මණ්ඩලේ නඩත්තු කරන්න වෙලා තියෙනවා නිකන් අනවශ්‍ය විදියට. අද ඒක රටේ ජනතාවට බරක් වෙලා තියෙනවා. නිකන් කොළඹ පේමන්ට් වල ගල් ඇල්ලුවයි කියලා. එතකොට මේ පාවෙන අවන්හල් හැදුවයි කියලා. රුපියල් 200ට කොළඹ නෝන්ලට ආප්ප විකුණන්නයි කියලා. මේ පෙන්නන තමුන්නාන්සලාගේ කතන්දර වලට මිනිස්සු රැවටෙන්නේ නැති කතාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ විරෝධය. මේ ආරම්භය. ආණ්ඩු බලය තියෙද්දි පෙන්නලා තිනවා කිතිකවල තමුන්නාන්සලන් පිළිගන්නවා කිතිකවල කියලා. හිරිවට්ටලා දෙන්නේ ඊළඟ පාරේ කියන එක තමයි මේ මිනිස්සු මේ සිග්නල් එක දෙන්නේ. ඒක නිසා අද මොන කතන්දර කිව්වත් සුදේව මේ ආණ්ඩුවට ඉස්සරහට යෑමක් නැහැ. අපේ ඩලස් ඇමතිවරයා කිව්වනේ ඡන්දේ කාලේ අපේ සහෝදර විපක්ෂයෙන් අපි ඉල්ලනවා අපට නිරෝගී මැතිවරණයක් දෙන්න කියලා. අපි දුන්න නිරෝගී මැතිවරණයක් ආණ්ඩුව ලෙඩ වුණා. ඉතින් දැන් තමුන්නාන්සලා මොන විදියට කියන්න හැදුවත් මේ හරින් ප්‍රනාන්දු මහත්තයාගේ ජයග්‍රහණේ හැල්ලු කරන්න පුළුවන්ද කියලා බලනවා. අවසන්. එතුමාගේ ඡන්ද ගැන මම කියන්න ඕන එතුමාගේ ඡන්ද එන පාර ওই ગાන ගන්න බැහැයි කිව්වා. මේ මතක තියාගන්න පළාත් සභාව විතර අපේක්ෂකව නැහැ පාර්ලිමේන්තු මැතිවරණේ. සංවිධායකවරු ඔක්කොම අපේ ඉල්ලුවා. ඒ ඔක්කොම ඉල්ලද්දී තමයි හරින් ප්‍රනාන්දු මේ ඡන්දම හරින් ප්‍රනාන්දු බදුල්ලෙන් නෙවෙයි ලංකාවේ ඕන දිස්ත්‍රික්කෙන් ඉල්ලුවොත් එක්සත් ජාතික පක්ෂිකෝ එතුමාට සලකන තත්ත්වයට අද එතුමා රටේ පිළිගැනීමක් ඇති කරගෙන තියෙනවා. ඒක නිසා ආණ්ඩුව මොන කතන්දර කිව්වත් සුදේව මේ මැතිවරණයෙන් හොඳ සිග්නල් එකක් රතු එලියක් ආණ්ඩුවට දීලා තිනවා. ඒක ආණ්ඩුවේ ඇමතිවරුත් අපිට හම්බුනහම හුඟක් තැන්වලදී කියනවා. හුඟක් අය කියනවා මේක හොඳ පාඩම. ඉතුරු ටික ජනාධිපතිවරණයේදී දෙන්න. ඕගොල්ලෝ මේ සමගිය දිගටම ගෙනියන්න කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. හෙට අනිද්දා වෙනකොට ආණ්ඩුවෙත් කොච්චර පිරිසක් එලි පිටම ආණ්ඩුවට විරුද්ධව එලියට බහිනවද කියන එක බලා ගන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි නියෝජ කතානායකතුමනි කිති කැවිල්ල ඊළඟ පාරේ හිරිවට්ටනවලු ඊට පස්සේ රතු එලියක් පත්තු කරලා තියනවලු මේ කාරණා ඔක්කොමත් එක්ක ඔබතුමාට අවස්ථාව තියෙනවා දැන් මේ මෙතුමාලගේ කතා අහනකොට දිනපු කට්ටිය පෙරදිලයි කියලා හිතාගෙන ඉන්න ඕන පෙරදිච්ච කට්ටිය දිනලයි කියලා හිතාගෙන ඉන්න ඕන මේක තමයි දැන් මේ මට මේක හීනයක්ද කියලා හිතෙනවා විපක්ෂය අපේ එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු දකින්නේ මෙතුමන්ලා කොච්චර බය වුණාද කිව්වොත් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරේ අවුරුදු 4කට විතර කලින් එතකොට කවුරුවත් කිව්වේ නැහැ මේ තුන්වෙනි වතාවක් ජනාධිපතිතුමාට ඉල්ලන්න බෑ එහෙම කතාවක් කවුරුත් කිව්වේ නැහැ ඒ වෙලාවේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන වෙලාවේ උසාවියට යන්න තිබුණා මේකයි තත්ත්වය කියලා පැහැදිලි කිරීමක් ගන්න කවුරුත් ගියේ නැහැ ඊට පස්සේ කතා කරන්නේ හිටපු ගමන් හිනෙන්නේ නැගිටලා වගේ දැන් කියනවා තුන්වෙනි වතාවක් ඉල්ලන්න බෑ කියලා මේ වගේ කතා ඕන කෙනෙකුට කියන්න පුළුවන් නමුත් ජනතාව විශ්වාස කරන්නේත් නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වෙනි වතාවක් ඉල්ලන්න බැරි වෙන මේක නිකන් හරියට අර අවුරුදු 55ට විශ්‍රාම වයස තිබිලා ඒ කට්ටිය 60 කර විශ්‍රාම වයස 60 කරානේ එතකොට විශ්‍රාම 55න් විශ්‍රාම යන්න ඉන්න එක්කෙනා බැඳෙනකොට සේවයට එතුමාගේ මේ මොකද පත්වීම ලිපියේ තියෙන 55යි කියලා. දැන් එහෙම වුණාම මේ තර්කෙ පිළිගන්නවා නම් අර දැනට සේවයේ ඉන්න කට්ටියට බෑ 60 වෙනකන් යන්න. අලුතෙන් බැඳෙන කට්ටියට විතරයි වෙන්න පුළුවන්. ඒ වගේ ඉල්ලන්න පුළුවන් උනා දින නෑ කියන එක මේ ප්‍රතිපල වලින් ජනතාව බලන තියෙනවා. ඉල්ලන්න පුළුවන් කියන එක දැන් ඔබතුමාලා ප්‍රසිද්ධිය පිළිගන්නවා නම් ඒක තේරුම් ගන්න බෑ කියන එක තමයි දැන් මේකේ ඒ විතරක් නෙමෙයි අන්තිමට කිව්වා කට කතාවක් කියලා. අධිකරු ජනාධිපතිතුමාට ලේවමනේ ගිහිල්ලා හදිසි අරන් ගියයි කියලා කිව්වා. මේ ඡන්දෙට කලින්. හැබැයි ඒකෙන් මිනිස්සු ඒ කට කතාය අපෝය තවත් පිළිකුල් කළා. ජනාධිපතිතුමා වෙනුවෙන් තවදුරටත් අපිට පක්ෂයට ඡන්දෙ දෙන්න ඉදිරිපත් වුණා. ඒ වගේ බංකොලොත් මේ අධිකරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ජනප්‍රියත්වයට තියෙන බය ඒ තුලින් පැහැදිලි වෙනවා. ඉතින් මේ කතා කරා ගෑස් ලින් ගැන. ඔයි මේ මෙතෙල්ලින් නෙමෙයි ගෑස් ලින් හම්බුණා. ගෑස් ලින් දෙකක් අඳුනගෙන තිනවා. දැන් මේ ඒ පිළිබඳ කැණීම් කටයුතු යනවා. ඒ සඳහා වෙනම අධිකාරියක් පිහිටවලා තිනවා. ඒ කියන්නේ කටයුතු සිද්ධ වෙනවා. දැන් මේ තෙල් පිරිපාදුව ගැන කියනවා හැදෙන්න. ඕකම කිව්වා වරායට. ඕකම කිව්වා ගුවන් තොටුපළට. ඕකම කිව්වා යුද්ධෙට. ඕකම කිව්වා අධිවේගී මාර්ගයට. නමුත් ඒවා අපි කරා. ඕකම කිව්වා නොරොච්චෝලෙට. ඕකම කිව්වා ඉහළ කොත්මලෙට. අපි ඒව කරා. ජනතාවට විශ්වාසයි මේ රජය සහ අධිකරු ජනාධිපතිතුමා. අධිකරු ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් කැපවී ඒ කටයුතු කරනවායි කියන එක මිනිස්සු විශ්වාස කරනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ දකින සිහින ඒ පෙන්වන්න හදන මායම් ජනතාව විනාඩියක් තියෙනවා. ඡන්දෙට කලින් විවිධ දේවල් කව පිළිගත්තද? කවුද දිනුවේ? ඡන්දෙට කලින් අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු විශාල ප්‍රචාරකයන් ඉච්චා මේ අන්තර්ජාතික විවිධ සංවිධාන විවිධ මේ ආයේගේ පැවැත්ම සඳහා අපි පිහිටව ගත්ත නිරීක්ෂණ කණ්ඩායම් විවිධ දේවල් කිව්වා කියන්න පුළුවන් විවිධ ජනමාධ්‍ය වලින් සංගණනයන් කළා පෙන්නුවා සංගණනයට අනුව ඔක්කොම පරාදයි අපි නමුත් ජනතාව කොහෙද හිටියේ ජනතාව හිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බේරගත්ත කියන එක මේ රට සංවර්ධනය කරනවා කියන එක මිනිස්සු පිළි අරගෙන තියෙනවා. අද අපේ ගම්වලට ගියොතින් ඇතිවෙච්ච දවන්ත වෙනස ගායන්ත මන්තුමයි මමයි දෙන්නම ගම යන්නේ අධිවේගී මාර්ගේ. එතුමයි මමයි දෙන්නම ගාල්ලේ මරණයට මගුලට යන්නේ ගාල්ලේ තියෙන අපේ මාර්ග පද්ධතිය. එතුමයි මමයි දෙන්නම යන ගෙවල් වල වෙනදා විදුලිය තිබිච්ච නැති 99%කට විදුලිය. පානීය ජලය මාර්ග පද්ධතිය හදලා අපේ පාසල් දැන් මගේ ආසනේ විතරක් මහින්දෝදය පාසල් 7ක් සංවර්ධනය වෙනවා. එක පාසලක් තිබුණ නැහැ. මේ විද්‍යාගාරේ තියෙන ළමයින්ට මේ විද්‍යා විෂයෙන් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට අවසන් කර මතතුමා. අද දරුවන්ට මුල් තැන දීලා තියෙනවා. ආයෝජන ගේන්න දැවන්ත වැඩපිළිවෙලක් තියෙනවා. සංචාරකයන් අද වෙනදා මෙතුමගේ ආසනේ බෙන්තොට මගේ ආසනේ උණු වටුන කොග්ගල තල්පෙ හික්කඩුව මේවයි සංචාරක හිටුවේ නැහැ හොටල් වහලා තිබ්බේ
अद हेमता नम संचार मे ऑफ सीसन के लिए मीनसुंग आर्थिक शक्ति मतेनो ये सदा वेडपील वेल दिव्य नगमें गमन नगमें अद क्रियात्मक वेनो मे वेडपील वेल सिद्ध वेनोन बुद्धिमत् मीनू दानो मीनसुट तेरेनो ऐनिशा ओय दिन शीन कव दावत इलिवेने अपे उदवी ने मे एक्सजाति पक्ष तवकोट साक् अपितेनो पार्लीमेंट मट में विरा गम मट में तव प्रादेशिक सभा मंत्री उबतुम पारिश्रमिक वटे कट्टेनो लगदीप अभी හොඳයි බොහොම ස්තුතියි මේ සියල්ල අපි බලාගෙන ඉමු එතකොට අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා අප බලය දේශපාලන සංවාදය අවසන් කරන්නයි සූදානම් වන්නේ අද දවසේදී බලය දේශපාලන සංවාදයට එක් වුණු විජිතේරත් මන්ත්‍රීතුමාට ගායන්ත කර්ණාටික මන්ත්‍රීතුමාට ඒ වගේම අරුන්දික මන්ත්‍රීතුමාට සහ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා අප ලබන සතියේ හමු වුණ බලාපොරොත්තු වෙන සමුගන්නවා ඔබට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා